नमो तस्से भगवतो अरहतो සතිපට්ඨාන සතිපට්ඨාන භාවනාව කියලා කොටස් දෙකයි සතිපට්ඨානය සිහිය පිහිටුවීම කාය වේදනා චිත්ත ධම්ම කය කෙරෙහි හෝ සිත කෙරෙහි වේදනාව කෙරෙහි හෝ සිත කෙරෙහි හෝ ධර්මාරම්මණයන් කෙරෙහි හිත තබන්න ඕනේ සතිපට්ඨානෙන් වෙනවා සමාධිය සතිපට්ඨාන භාවනාවෙන් වෙනවා විදර්ශනාව ඒකෙදි මම මතක් කළේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති එතකොට ඒකේ ඒ ටික හරියට කළාම කයේ ස්වභාවය පෙන්වන අත්ති කායේතුවා සති පනස්ස සතිපච්චපටිත හෝති කියන තැනට එන්නේ ඔය හරියටම එදේක එන්නකොට එතනදී දැන් අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා ඇයි තුනක් පනවන්නේ කියලා පෙන්නනවා ඒ කියන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ කයේ විතරක් අපි සිත පිහිටවාගෙන විදර්ශනා කළොත් සිත පිහිටීම සති නිමිත්තේ දැන් මේ ආනාපාන සතියේ අපි මේ කයේ විතරක් විදර්ශනා කළොත් මේ කයේ අනාත්ම ස්වභාවය තේරෙනවා හැබැයි බාහිර සත්වය පුද්ගලෙ ඉන්නවා කියලා බාහිර සත්ව පුද්ගල කයේ ආත්ම දෘෂ්ටිය දැක ගන්නවා කියලා පෙන්නනවා එතකොට අනාත්මය ආත්මය හඳුනමී යන දෘෂ්ටියට යනවා ඊට පස්සේ බහිද්ධාව කායේ කායන පස්සේ විරති අපි මේ පැත්ත මෙනේ ආධ්‍යාත්මික කාය පැත්ත මෙනෙහි කරන්නේ බාහිර හම්බෙන සත්ව පුද්ගල කියලා හම්බෙන තැන රූප විදර්ශනා කරනවා එතකොට බාහිර අනාත්මය තේරෙනවා ආධ්‍යාත්මික කායේ හිත දැස ගන්නවා ආත්ම දෘෂ්ටිය පිටිනවා ඊට පස්සේ අනාත්මය ආත්මය හඳුනමී යන දෘෂ්ටියට වැටලා තියෙනවා අපි දන්නේ නැහැ මේවා හිතලා කරනව නෙමෙයි නමුත් අපි තුල ගොළු නැගෙනවා එහෙම එතකොට තමයි අපි කියමු දැන් මේ හොඳට ආත්ම භාවය පිහිටනවා බාහිර අසුභය වගේ දෙයක් තේරෙනකොට අපිට පටිගේ කැත දැනෙනවා පිළිකුල දැනෙන්නේ ඒ කියන්නේ කබ ටිකක් දැක්කත් මේ පුද්ගලයා හොඳට ඉන්නේ හින්ද කැත හරි අර නිබ්බේධික භාගී ස්වභාවය නෙවෙයි ගැටි ගැටීමෙන් යුක්ත පිළිකුලක් දැනෙනවා එතකොට මෙතෙන්දි පෙන්නනවා අජත්ත බහිද්ධාව කලින් කලට ආධ්‍යාත්මික කයත් විදර්ශනා කරන්න බාහිර කයත් විදර්ශනා කරන්න මේ දෙකම මාරුවෙන් මාරුවට කටයුතුයි කියලා එතකොට ආධ්‍යාත්මික පැත්තේ ආත්ම සංඥාව බැසගන්නේ බාහිර පැත්තේ ආත්ම සංඥාව බැසගන්නේත් නැහැ එතකොට බාහිර දෙයක් එක ගැටෙන්නේවත් තමා එක ගැටෙන්නේවත් නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා අජත්ත බහිද්ධාවා කියලා එතනදී විදර්ශනා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෝකයා දන්නවට දකින්නවට වඩා විශේෂණයකින් විශේෂයකින් දන්නව දකින්න නැත්තම් ලෝකයට හම්බ නොවුණු ලෝකයන් නොදකින්න ඇත්ත ඇති හැටිය දකිනවා ලෝකයා දකින්නේ අනාත්මෝ ධර්මතාවය ආත්ම හැටියට අපි අනාත්මෝ ධර්මතාවය අනාත්මයි කියලා දැකලා ආත්ම දෘෂ්ටිය දුරු කරන්න යන්නේ හැබැයි ඒක කළ යුතු වැඩේ ඒක වුණාට අපි අද දවසේදී පොඩි වැරද්දක් කළා අනාත්ම ධර්මතාවය නිසා ආත්ම දෘෂ්ටි අපේ මනසේ ඇති වෙද්දී ආත්ම දෘෂ්ටිය දුරු කරලා අනාත්මය දකින්නයි අපි හැදලා තියෙන්නේ. එතකොට වෙන්නේ අනාත්මය දකින්න ආත්ම දෘෂ්ටිය දුරු කරන්න අනාත්මයට හිත තබන්න මෙපෙ
ඒ කියන්නේ දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ ඇති කරගත් එක. අනාත්මය කියන්නේ පවතින එක. ඒ කියන්නේ ගඩොල් වෙලී හිමින්දියෙන් කළ බිත්තියක චිත්‍රයේ සත්පුද්ගල නොවන අනාත්ම බව ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක්. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක්. නමුත් ලෝකයට ඒක පේන්නේ නැහැ. ලෝකයට පේන්නේ ඒ නිසා පහළ වෙච්ච ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියම සිහි කර කර එහි කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ මනස තියෙන දෘෂ්ටිය මැසුරු කරන එකත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකයේ අනාත්ම ස්වභාවය පෙන්වන්නද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා තුන පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ. එතකොට මෙතනදී හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මනසේ තියෙන ආත්ම සංඥාව ගෙවා ගන්න. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨානයෙන් කෙරෙන ප්‍රධානම දේ ඒක. බලාපොරොත්තු වෙන දේ ඒක. ඒ නිසා ආනාපාන පබ්බේ තමයි අපි යන්නේ. ඒකේ ආනාපාන පබ්බේ සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩන හැටි මං කියලා දුන්නා. ඒක පැහැදිලි ඇති. ඒ ටිකෙන් ඔක්කොම කරන්නේ සමත කෘත්‍යය. මේ සතිපට්ඨානයේ සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. එතකොට උඩින් ටිකම සමතේ නියෝජනය කරලා තියෙනවා. දැන් සතිපට්ඨානේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමේති සික්කති කියන තැන දක්වාම සමතේ නියෝජනය කරමින් තියෙනවා. එතකොට මේ එතන සමත කමඨහනක හිත තබාගෙන අර පෙන්නන්නේ නූනති පුරුෂේ සීලයක පිළිපද සමත විදර්ශනා වඩයි කියලා. ඒ කාරණාව වෙනවා මේ සතිපට්ඨානේ. ඊට පස්සේ අරමුණු විදර්ශනා කරද්දී මෙන්න මේ විදර්ශනා කරන ටික තමයි අවශ්‍යම. මේ විදර්ශනා ඥානය මේ සතිපට්ඨානේ මේ ටික පූර්ව භාග ප්‍රතිපදාව. ඒක කියන්නේ ගැඹුරු පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ තාම මේ ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. නමුත් ලෝකෝත්තර මාර්ගය සඳහා හිතලා කිසිවක් කරන්න ඕනේ නැහැ. මේ ධර්මතාවයේ විසින් නිබ්බාන ඥායස අධිගමය නිබ්බාන සච්චික්‍රියා කියන ටික කළා දෙනවා. මේ සතිපට්ඨානය කරනකොට එකම මගයි තියෙන වෙන මොකුත් නැහැ. මේ කිම විදියට කරනකොට මේ ටික ඔක්කොම කළා දෙනවා. ඒ නිසා මේ විදර්ශනා ඥානයේදී තියෙන දේ ඔක සතිපට්ඨාන සම්‍යප්ප්‍රධාන ඍද්ධපාදවල වෙන වෙනම ලක්ෂණ තියෙනවා. සතිපට්ඨාන ස්වභාවය තමයි හැම වෙලාවෙම අරමුණ උපන්න සහ උපදින තැනට ගිහිල්ලයි විදර්ශනා කරන්නේ. තැනට ගිහිල්ලා කියන්නේ කය යන්න නෙවෙයි, හිතෙන් නුවණින්. නුවණින් ගිහිල්ලා විදර්ශනා කරන්න තියෙන්නේ. ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරන්නේ, බැහැර කයින් ඥාන දර්ශනය ලබන්නේ. එහෙමයි තියෙන්නේ. ස්වාමනාතුලට අවශ්‍ය නම් ඒ සම්බන්ධ දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රය වගේ සූත්‍ර බැලුවාම ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකද හැම වෙලාවෙම හිත සමාධි කරන කමටහන තමන් තුළමයි තියෙන්නේ. සති නිමිත්තක හිත පිහිටුවාගෙන හැම වෙලාවෙම චිත්ත සමතය ඇතිවීම සඳහා තමන්ගේ කයම තමයි, තමන්ගේ කය හෝ වේදනාව හෝ සිත හෝ ධර්මයන් ඇසුරු කරගෙනම තමයි සමතකමටහනක් වැඩෙන්නේ. හැබැයි විදර්ශනා ඥානය බාහිර බැහැර කය අරමුණු කරගෙනයි තියෙන්නේ. ඒක අදාළ නැහැ. දැන් අපි විදර්ශනා කරන හැටි සිහිපත් කරමු. එක තැනක අපි ඉඳගෙන ඉන්නවා කියලා කියන්න. ඉඳගෙන ඉන්නකොට අපිට සිහි වෙනවා සිතුවිලි වලක්. අම්මා සිහි වෙනවා, පොඩි කාලේ ඉඳලා කරපු යාළුවෝ සිහි වෙනවා, ලොකු හාමුදුරුවෝ සිහි වෙනවා, එකට ඉගෙන ගත්ත යාළුවෙක් සිහි වෙනවා, තව සග්ගබ්‍රහ්මචාරින් වහන්සේ නමක් සිහි වෙනවා කියලා කවුරු හරි සිහි වුණා කියලා කියන්නකෝ. සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණු වලින් එකක් ගන්නවා අපි. අපි කියමු අපේ ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියලා. මේකෙදි අරමුණු වල උස්පහත්කමක් නැතුව, වටිනා නොටකනාකමක් නැතුව ඇත්ත බලන්න ඕනේ. දැන් මේ බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරතිය ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියනකොට
වෙන දට අපි ගුරුහාමුදුරුව අනේ මට ඉගෙනුවා මෙහෙමයි කියලා ඒ නිමිත්ත සිහි කරගෙන සිතුළු වල ගුඩ යනවා පුද්ගලික ඇත්තම වෙලා සමහරට ලොකු හාමුදුරුව මට බැන්න මේ විදිහට කළා අරි ගෝලයට සලකුව මට සලකුවේනේ අසාධාරණකම් කළා කියලා ලොකු හාමුදුරුව ගැන පටිගිකුත් ඇති කියලා රාග දේශ මොහොත ඇති කරගන්නවා එහෙම නැත්නම් ලොකු හාමුදුරුව අනේ ආනිත් කියලා සලකුවේනේ මට මේ විදිහට උපකාර කළා කියලා බොහෝම ආදරයක් ගෞරවයක් ඇති කරගන්නවා අන්තිමට මනසේ මේ ලොකු හාමුදුරුවගෙන නිමිත්ත මුල් කරගෙන රාග දේශ මොහ ගුලියක් තමයි අපි හදාගෙන තියෙන්නේ සතිපට්ඨානයෙන් කරන්නේ ඒ වගේ රාග දේශ මොහ පවත්න්න බැරි වෙන්න ඕනේ ලොකු හාමුදුරුව කළා කියලා සිහි වෙනකොටම දැන් බාහිර ලොකු හාමුදුරුවෙක් ඉන්නවා කියන තරින්නේ අපිට පෙන්වන්නේ ක්ෂණිකව විදර්ශනා කරන්න ඕනේ භවය භවය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපි යමක් සිහි කරනකොට සිහි කරගත් අරමුණ බාහිරින් පෙන්වන ගතියට තමයි භවය කියලා කියන්නේ මෙතන ඉඳලා අපි අඹකොටේ සේනාසනේ සිහි කළොත් අපිට අපේ හිත අහුවෙන්නේ නැතුව බාහිර සේනාසනයක් තියනවා කියලා හිත බාහිරින් නැඹුරු වෙලා තියෙනවනේ ඒකට තමයි භවය කියන්නේ රුවන්වැලිසෑය කියලා අපි සිහි කළොත් සිහි කරන අපේ මනස හසු නොවි බාහිර වස්තුවක් ඇති බවට හිත බාහිරට නැමිලා බාහිර දෙයක් පෙන්වන ක්‍රමක් අපේ මනසේ තියෙනව නේද අන්නේ බාහිරට නැඹුරුලා බාහිර යමක් තියනවා කියන ක්‍රම පෙන්වන ක්‍රමটাই භවය කියලා කියන්නේ එතකොට අපි විදර්ශනා කරන්නේ භවයේ විදර්ශනා කරන්නේ මොකද භව නිරෝධය නිවනයි නිවන කියලා කියන්නේ මේ තියනවා ඉන්නවා කියලා බාහිර අපිට පෙන්වන මේ නිමිති වලින් හිත මුදවන එක හිත අතහැරන එක එතකොට අපි ලොකු හාමුදුරුව කියලා සිහි කරනකොටත් අපිට හම්බ වෙයි හම්බ වෙනවා බාහිර ඉන්න කෙනෙක් තියෙන දෙයක්. එතනින් තමයි හිත මුදවන්නේ. හිත මුදවන්න කියලා කියන්නේ අපි විදර්ශනා කරනවා ලොකු හාමුදුරුව කියලා මම හිතුවට බලන්න කියලා ගිහාම එතන කනබුන ආහාරෙන් යුක්ත කෙස්ලුම් නියදත් හම්මස්නහරෙන් හැදුණු ඒ රූපമിതിය රූපයේ තියෙන තැනක පිහිටියේ සතහන දකිනකොට ලොකු හාමුදුරු කියන අදහසක් එයිනේ. ගිහිල්ලවත් ලොකු හාමුදුරු හම්බ වෙනව නෙවෙයි. ඒ රූපේ දකිනකොට ලොකු හාමුදුරු කියන අදහස තමන්ට සිහි වෙනවා. මෙතන ඉඳන් බාහිර ලොකු හාමුදුරු කියලා සිහි කරන්න හදනකොටම බාහිර කෙනෙක්ව සිහි කරන්න බෑ සතිපට්ඨාණයෙන් ඇත්ත පෙන්නනවා. වෙනදට එහෙම පෙන්වන්න කෙනෙක් හිටියේ නෑ අපිට වැරද්දක් පෙන්වන්න කෙනෙක් හිටියෙත් නෑ. ඇත්තල්ල දෙන කෙනෙක් හිටියෙත් නෑ රාග දේශ මොහ ඇති වෙනකම්ම හිතන්න පුළුවන් ලොකු හාමුදුරු කෙනෙක්ව පෙන්නවා දැන් සතිපට්ඨානේ අපිට තියෙන එකම රැකවරණ එකම පිහිට ලොකු හාමුදුරුව කියලා සිහි කරන්න හදනකොටම සතිපට්ඨානේ අපිට උපකාරයි ඉදිරියට එනවා සිය සතිපට්ඨානේ පෙන්වන්නේ නැහැ එතන තියෙන කෙස්ලුම් නියද ධම්මස්නහරෝලින් යුක්ත කනබුන ආහාරෙන් අඳුන කුණු කොටස් ටිකක් ඇසුරු කරගත්ත තැනක පිහිටි චිත්‍රයේ නැත වර්ණ සටහන හැඩේනේ ඒක දකිනකොටම ලොකු හාමුදුරු කියන අදහස එන්නේ මටනේ එහෙමයි බැලුවේ ඒකම අනිත් පැත්තට යනවා එහෙනම් අතීතයේදීවත් බාහිර ලොකු හාමුදුරු කෙනෙක් මට හම්බුන්නේ නැහැ එතෙන්ද කනබුන ආහාරෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට ලොකු හාමුදුරු කියන අදහස ඇති කරගෙන තියෙන්නේ මම්මනේ එතකොට හැම වෙලාවෙම බාහිර අනාත්මයි අනාත්ම ස්වභාවයට තමම ඔප්පු කරලා පෙන්නනවා මෙහෙම මෙහෙම කොටස් තියෙන්නේ ඒව හැදිලා තියෙන්නේ මේ හේතුවෙන් මෙහෙම අනාත්ම රූපය දකින තැනක ආත්ම සංඥාව මගේ මනසෙ සිහි වෙලා අතීතයේදිත් එහෙමයි අතීතයේදිත් ආහාරයෙන් හැදුණු අනාත්ම කොටස් ටිකක් පිහිටි තැනක පිහිටි සතහන දකිනකොට මගේ මනස තුල ආත්ම සංඥාවේ දිලා මම හිතන විදිහේ ආත්මීය යමක් අතීතේවත් බාහිර තිබිලා නැහැ අනාගතෙත් බාහිර තියෙනවා නෙවෙයි මේ දෙපැත්තම අනාත්මයි කියන එක ඔප්පු පෙන්නනකොට පෙන්නනකොට මැද ආත්ම දෘෂ්ටියට කෙලෙස් ඉඳ පවතින්න බෑ ඒ හින්දා ඔන්න ඒ අරමුණ විදර්ශනා කළා ඊට පස්සේ යාළුවෙක් අපි කියමු සමන් කියලා සමන් කියලා යාළුවා ගැන සිතුවිලි වලක් යන්න එනකොටම නෑ තග්ගාල සතිපට්ඨාන මෙතෙන්ට අවශ්‍යයි වායාම සති දෙක කෙලෙස් තවන වැර ඇතුව නූපං අකුසලයේ නූපදවල උපං අකුසලයේ දුරු කරන්න ඕනේ කියන උත්සාහය නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරන්න ඕනේ කියන උත්සාහයෙන් යුක්තෝ 100ක් ඕනේ එතකොට සමන් කියන අරමුණ ගන්නවා අරමුණ අරගෙන
මම සමන්ව බලන්න කියලා ගිහමත් වෙන්නේ මම හිතන සමන් හම්බ වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නා ආරාදී කුණප කොටස් ඒක එකින් එක බැලුවත් කමක් නැහැ එහෙම නැතිනම් ඒ දොස් තුන්සාකාරී කුණප කොටස් වල Tamanට ප්‍රකට කොටස් වශයෙන් බැලුවත් කමක් නැහැ බලලා මෙහෙම වූ අනාත්ම කොටස් ටික ඇසුරු කරගෙන පිහිටි වර්ණ සටහන දකිනකොට සමන් කියන අදහස මට නේ ඇති වෙන්නේ කියලා බලනවා මම හිතාගෙන ඉන්න විදිහ ආත්මෝ කෙනෙක් බාහිර ඉන්නව නෙමෙයි අනාත්ම රූපය ඇස ඉදිරිපිටට එනකොට කෙනෙක්ව සිහි වෙන්නේ මටනේ ඒකද අනාත්ම බව ඔප්පු කරන්න තමයි සමුදේ ධම්මනුපස්සව කායස්ම වියස මේ කයි ඇතිවීම බැලුවේ කන බොන ආහාරය නිසායි මේ රූපය හැදුනේ සමුදේ ධම්මනුපස්සව කායස්ම වියරති වය ධම්මනුපස්සව කායස්ම වියරති කන බොන ආහාර නැති වෙනකොට ඒ රූපය නැති වෙනවනේ ඈ කනබුන ආහාරය නිසායි මේ කෙස්ලොම් කාය කෙස්ලොම් නියද ධම්මස්නහරාදී කොටස් වලින් යුක්තයි කය සමුදේ ධම්මානුපස්සීව කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කනබුන ආහාරය නැතිනකොට මේ කොටස් ටික නැති වෙනවා එබදු තැනකයි මේ සතහන තියෙන්නේ ඒක දකින්නකොට සමන් කියන අදහස එනවා හොඳටම ස්වාමීන් වහන්සේ මතක තියාගන්න සමන්ගේ කය විදර්ශනා කරනවා නෙමෙයි අපි වෙනදට කරන්නේ සමන්ගෙ කය හැදිලා තියෙන්නේ මෙහෙම සමන්ගෙ කය ඇතුලේ තියෙන්නේ මෙහෙම මෙහෙම කොටස්නේ බෑ එතකොට මේ අපේ සංඥාව පතිත වෙන්න ඕනේ දෙන පතිත වෙලා තියෙන්නේ හොඳට බලන්න බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට සමන් කියන අදහස ආවේ අපි බිත්තිය දිහා බලන සමන්ගෙ ඇඟ ඇතුලේ තියෙන්නේ gadol සමන්ගෙ ඇඟ ඇතුලේ තියෙන්නේ වැලි සමන්ගෙ ඇඟ ඇතුලේ තියෙන සිමෙන්ති කියලා විදර්ශනා කළොත් හරිද ඒක නෙමෙයිද අපි අර විදියට කරනකොට කරන්නේ දැන් සමන්ගේ කියන තැන හැදිලා තියෙන කේස්ලොම් නියද තම්මස් කියලා බලන කෙනයි සමන් හැදිලා තියෙන ගඩොල් වල සිමින් තියෙන්නේද කියලා බලන එකයි අතර වෙනසක් නැහැ වැරදි මම කියන එක තේරෙන්නත් දන්නේ එතකොට ගඩොල් වල සිමින් තියෙන ඇඳපු පිටියක චිත්‍රය දකිනකොට සමන් කියන අදහස ආවා එහෙමයි බලන්නේ සමන්ගේ ඇඟ ඇතුලේ ගඩොල් වල සිමෙන්ති තියෙනවා හෝ සමන් මේ කියන චිත්‍රය සමන් කියන තැනකින් බලන්නේ. එහි අනාත්මයි අනාත්මෝ ධර්මතාවය නිසා ආත්ම සංඥාවක් ඇති වෙලා තියෙන්නේ. මේක චුට්ටක්වත් වරදන් දෙප වැරදුණු නිවනමමයි වරදින්නේ. මේ න්‍යාය නම් වෙනස් වෙන්නේ නැහැ. අපි කරන වැරද්දක් අපිට නොතේරුනට විශාල වැරද්දක්. අහසට පොළොව වගේ සම්පූර්ණ නිවන් මඟ මත හැරෙනවා. හරි ගියොත් නිවන පිළිබඳ ප්‍රපංච මාත්‍රයක් අත උපදවන්න නිවන කියන්නේ මොකද්ද කියන අදහස උපදවන්න ඕනේ නිවන් දකින්න එතකොට සමන් කියලා යාළුවා සිහි වුණා සිහි වුණේ පෙර වැරද්දන දැක ඇත්ත නිසා දැන් විදර්ශනා කරනවා සමන් කියලා බලන්න ගියාම බහිද්දවා කාය කායනුපසීවිති තග්ගාලා ඒ කය කෙරෙහි සමන් කියලා සිහි වෙච්ච තැන කය කෙරෙහි සිහි අරගෙන යනවා ඒ කය කෙස්ලොම් නියද තම්මස් නහරාදී කුණප කොටස් වලින් පිටලා තියෙන්නේ නැත්තම් ඉම මේව කායන් යථා තිතන් යථා බණිතන් ධාතු සෝපච්ච වෙකති ඒ කය යම්සේ පවදිද යම්සේ පිටා පවදිද එසේ ඇත්ත ඇති හැටිය මේ කයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා සතර මහා ධාතු වශයෙන් හෝ බලනවා කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් බලලා සමුදේ ධම්මානුපස්සීව කායස්ම විහෙරති කනබුන ආහාර නිසා ඒ රූපේ හැදෙන්නේ කියලා බලනවා වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති ආහාරය නැතිව නැති වෙනවා කියලා බලනවා ඉබඳු ආහාරයෙන් හැදුණු ආහාර නිසා නැති වෙනකොට නැති වෙන කොටස් ටිකක් මෙතන තියෙන්නේ ඉබඳු කොටස් ටික ඇසුරු කරගෙනයි මේ හැඩ සටහන තියෙන්නේ ඕක දකිනකොට සමන් කියන පුද්ගලයේ කෙනෙක් තමන්ට සිහි වෙනවා කියලායි දකින්නේ කිසිම වෙලාවක සමන්ගේ සමන් කියන තැන අර රූපෙට තබලා විදර්ශනා කරන්න එපා සමන් කියන යාළුවා නැත්තම් ඒ සමන්ගේ රූපෙ හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත්තුලින්නේ කියලා බලන්න එපා වැරදිමයි ඒ රූපෙට මේ ආත්ම සංඥාව නමන්නම එපා එතකොට අනාත්මය නිසා ආත්ම සංඥාව ආවා ඊට පස්සේ අජත්තං වා කාය දැන් අර විදිහට බලලත් නොතේරෙන හැම වෙලාවකම ඔය මං කියන උපමාවක් ගන්න
ඒ උපමා කියන්නේ ඒකට ස්වාමනංශ මොකද මම උනත් විදර්ශනා කරනකොට මම්ම දෙන උපමා මේ මගේ මනසට යම් අරමුණක් විදර්ශනා අම්ම කියලා විදර්ශනා කරනකොට හිත පිළිගන්නේ නැත්ත නෑ ඉන්නවමයි කියලා තේරෙනවනම් මම ටක් ගාලා මම්ම මට උපමාව දෙන හොඳයි ඔය හැඩේ බිත්තියක ඇඳලා තිබ්බොත් මට අම්මා කියලා සිහි වෙයි අම්මා කියලා සිහි වෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති ඇතුලේ අම්මා ඉන්න හින්දාද නෑ නේ එහෙනම් ඒ නිසා මෙහෙනම් සිහි වුනේ उपमेटन गाने उपमावती उपमावती मेहमत उपमावा निकमट हर गिंदी සවිඥානික අරමුණට සම්බන්ධ කර 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 පෙන්නකොට තමන්ට ටික ටික දවස් යනකොට නිසක භාවයට පත් වෙනවා ඊට පස්සේ අජත්තං වා කායේ කායනු පස්සේ විහෙරති ආධ්‍යාත්මික කාය පැත්තට නැඹුරු වෙනවා මෙතනද කේස් ග්ලොම්නිය දත් හම්මස් වශයෙන් බලනවා නැත්තම් පටිගාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වශයෙන් බලනවා කනබුන ආහාරයේ සමේ රූපේ හැදෙනව නේද කියලා බලනවා ආහාර නැතිවෙනු නැතිවෙනවා කියලා බලනවා මේ කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ හැඩේ දකිනු මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා එතකොට මේ මම කියන අදහසින් මේ කොටස් ටික ඇසුරු කරන්ද මගේ අතත ගන්නවා කියලා අත ගන්න සුදුසු නෑ නේද කියලා හිතනවා හිතුවට හිත පිළිගන්නේ නෑනේ එතකොට තමන් මහනවා කන්නාඩියක් ඉස්සරහට ගියම ඒ රූපේ දකිනකොට මම කියලා අදහස පහළ වෙන්නේ වීදුරු ඇතුලේ මම ඉන්න හින්දාද කියලා තමන්ගේ මහනවා එහෙනම් එතන අනාත්මයි නම් අනාත්ම රූපේ දකින්න තමා තුලන සීවිලා තින්නේ මෙතනත් එහෙම තමයි මේ හැඩේ ගඩොල් වල සිමෙන්ති එක්කලා බිත්තියක ඇඳලා තිබ්බොත් ඒත් මම කියන අදහස එයි මම කියන අදහසෙන් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තිය පිරිමැද්දොත් හරියනවද අත දෙන්නොත් හරිද හරියන්නේ නැහනේ එහෙනම් ඒ වගේ මේ රූපේ දකින්න මම කියන අදහස එනවනම් මේ කයට මම කියලා අත දාලා මේ කය මගේ අත කියලා පිරිමැදී මදිනක සුදුසු නෑ නේද කියලා තමන්ගෙන් ප්‍රශ්න කර කර මම මේ ස්වාමීන් වහන්සේලට දැන් මේ කියලා දෙන්නත් මෙන් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලට කියලා දෙන්න ඕනේ අවිද්‍යාව එකමයි ස්වාමීන් වහන්සේ අපි උගන්වන්න ඕනේ නැවත නැවත බෑ කියන්න කියන්න මේ ආශ්‍රමයේ තියෙන්නේ මෙහෙම පෙන්වන්න හැමදාම මෙච්චර වද කරන්න ඕනේ නෑ මේක පිළිගන්න පුළුවන් මට්ටමකට මෙයා එනවා ඊගාවට හැමදාම මෙහෙම නිදසුන් දිදි හැමදාම අරමුණ කරමුණ ගන්න මෙහෙම උත්සාහවත් වෙන්න ඕනේ මේක සතිපට්ඨාන මේ විදිහට විදර්ශනා කරන කාලේට විතරයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ ඊට පස්සේ එයාට මෙහෙම සිහි කළ පමණකින් මුළු ලෝකයම මහ බූත සහ උපාදාය රූපයි තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ කියලා මුළු යායට මුළු ලෝකෙම එකම මට්ටමට අහු වෙනවා එදාට මනසේ උපදින උපදින විතරක විතර අයින් කරන්න තියෙන එතකොට සම්‍යක් ප්‍රධාන කියන කොටසට එනවා අර එකක්වත් දර්ශනා කරන්න ඉතාම සරල දැනකට එනකන් එනවා මේ හැබැයි සතිපට්ඨානේ වඩන තකේදී මහන්සි වෙන්න වෙනවා අරමුණ කරමුණ ගාන එයාට භවයට යන්න වෙනවා මේ ටික හැමදාම මේ විදිහට කරන්න ඕනේ නැහැ සතිපට්ඨානේ කොටස වඩලා ඉවර වෙනකොට සුඤ්ඤෝගාමි හිස් ගෙවල් හයක් හම්බ වෙනවා කියලා කියන්නේ මනසි මෙහෙම ඉන්නකොට බාහිර සත්‍යයේ පුද්ගලයා කියලා සිහි කරගන්න බැරි දවසක් එනවා ඒ කියන්නේ සිහි කරගන්න හදනකොටම සතිපට්ඨානෙ නුවණයි කවදාවත් හම්බෙලා නැහැ හම්බ වෙන්නේත් නැහැ එහෙම එහෙම අනාත්මತನ නිසා තමා තුළින් ප්‍රපංච ඇති වෙලා තියෙන කියන තැනකට එනවා මේ සිහිය නුවණ දියුණු වෙනවා එදාට කෙනෙක් ඉන්න පුරන්න හොරුවට කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා සිහි වෙනවා සිහි වෙන අරමුණෙන් විතරක් අල්ලගත්තා ඒක හැබැයි අද විතරක් සිහි වෙන අරමුණෙන් අල්ලගත්තට හරියන්නේ නැහැ එදාට සිහි වෙන අරමුණෙන් අල්ලගන්නකොට සතිපට්ඨානේ නුවණ මේකට හැදිලා තියෙන්නේ මේ සිහි වෙන අරමුණට හිත තියනකොට සතිපට්ඨානේ වඩපු අධ්‍යක්ීම තියෙනවා ඊට පස්සේ මේකද මෙච්චරවත් මහන්සි එහෙම සිත් උපදින්නේ නැති මට්ටමක් තියෙනවා එර්ධිපාද කියන මට්ටමට එනකොට
ඉතාමත්ම සතුටුදායක තැනකට එනකම් වෙනවා සතිපට්ඨානෙ වඩන කාලේ විතරයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපහසු ඒකද කෙනා කෙනා අප්‍රමාදීව ධෛර්යය දැම්මොත් නුබෝ දවසකින් ගෙවා ගන්න පුළුවන් හැමදාම සිල් රකින්න ඕනේ ශාසනයක් හැමදාම භවනා කරන්න ඕනේ සමත භවනා කරන්න ඕනේ හැමදාම විදර්ශනා කරන්න ඕනේ ශාසනයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක මේ ඔක්කොම කළ බොහෝම නිදහසේ බොහෝම විවේකයෙන් නිවිච්ච මනසකින් ජීවත් වෙන්න තියෙන ශාසනයක් නේ නමුත් අපි හැමදාම වැඩ කරනවා මිසක වෙච්ච දවසක් නෑ ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨානේ වඩන ක්‍රමය නිවැරදිවම කරන ක්‍රමයේ තේරුම් ගන්න එතකොට ආධ්‍යාත්මික කයත් බලන්නේ අර විදියට කොටස් ටික බැලුව කන බොන ආහාරයෙන් බැලුව ආහාර නැති රෝග නැති වෙනවා කියලා බැලුව බලලා එබඳු තැනක පිහිට සටහන් දක්වන මම කියන හැඟීම ඇති වෙනවා මේ හැඟීමට තව ඔය බිත්තියක කණ්ණාඩියක පත්‍රයක තියෙන හැඩය දක්වනවා මම කියන අදහස එනවා කියලා ඕවා උපමා කරලා පෙන්වනවා ওই විදිහට අරමුණු ටිකක් විදර්ශනා කරලා විදර්ශනා කරන එක හිතාමතා නතර කරලා සති නිමිති දියගෙන ආයත ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩද්දී දැන් අරමුණු ආවත් විදර්ශනා කරන්නේ නැහැ සති නිමිත්තට හිත තියාගෙන ආනාපාන සතියම වඩනවා ආපහු එක නතර කරලා විදර්ශනා කරනවා හැබැයි කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය නොවඩ විදර්ශනාවෙන් විතරක් යන්නත් පුළුවන් එමත් පුළුවන් එතකොට මේ විදිහට යුගනද්දව සමත විදර්ශනා දෙක යුගනද්දව යනවා සතිපට්ඨානෙ හරියටම වඩනකොට ස්වාමීන් වහන්සේලට පෙන්නන අත්ති කායෝත්‍යවා 50 සතිපච්චපටිතා හෝති සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇත්තේන 100 හොඳින් එළඹ සිටිනවා ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ තැනක තියෙන චිත්‍රය දකිනකොට කෙනා කෙන අදහස ආවේ කියන එක දකිනකොට ඒ රූපයේ සත්‍ය පුද්ගලේ නෝ කයක් කියන එක එළඹ සිටිනවා හරියට හරියටම මේ සතිපට්ඨානෙ හිත තිබුවා නම් පහු කාලෙදී මේ ආරමුණ මෙනෙහි කරන වෙලාවෙදීම එහෙම හිටිනවා වෙන්න ඕනේ මේ කුණප කොටස් ටික පිළිති තැනක මේ සතහන දකිනකොට මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනකොට මේ කොටස් ටික පිළිති කොටස් ටිකේ පිළිති වර්ණ සතහන පුද්ගලයා මම නෙමෙයි කියන එක හිටිනවා ඥාන මත්තාය ප්‍රතිසති මත්තාය සීහිය සහ නූන තවත් මතුවතුයේත් වැඩෙනවා කියලා මෙහෙම තමයි ආනාපාන සතිය වඩන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉරියාපතේදී දැන් ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති තිතෝව තිතුම්හිති පජානාති නිසින්නෝව නිසින්නෝමිති පජානාති සයනෝව සයනෝමිති පජානාති ජත යතාව පනසකයෝ පනහිතෝ හෝති තත තතනම් පජානාති කියලා කියනවා ඒ කියන්නේ යනකොට යනවා කියන එකක් දන්නවා මෙතනදී යමි 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 කියලා හිතන එකක් එහෙම නෙවෙයි එතකොට යනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියන ඉරියව හොඳට දන්නවා ඒ හැම තැනකම එයා දන්නවා කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපි මේ පිහිටි ආකාරය මේ ආකාරය දකිනකොට මම කියන අදහස ඇති වෙනවා මේ කය යම් යම් ආකාරයකට පවතිනකොට දැන් මේ මම ඉඳගෙන ඉන්නවා කියන අදහස ඇති වෙනවා කියන එක දකිනවා මම ඉඳගෙන ඉන්නවා කියන අදහස මේ ඉරියවට නමන්නේ හැම වෙලාවෙම තියෙන්නේ මේ කය නිසා තමන්ගේ මනස තුල උපදිනවා තමන්ගේ මනස තියෙන උපදින කිසිම ගතියක් මේ කයට ඇති නැහැ මම ඔකට කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වන් වේ කියලා වන් වේ කියන්නේ දැන් වාහන දෙපැත්තකට යන්නේ එක පැත්තක ඉඳන් වාහන එනවා විතරයි අනිත් පැත්තට යන්නේ නැහැ ඒ වගේ මේ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච නැත්තම් තමන්ගේ මනසේ අදහස් ඇති වෙනවා ඇති වෙන්න පුළුවන් තමන්ගේ මනසේ තියෙන අදහස් රූපවලට බහලන්නේ ඔච්චරමයි කරන්න තියෙන්නේ ඔච්චරමයි කරන්න තියෙන්නේ එතකොට මේ ඔක්කොම කෙලස් ටික නැති වෙනවා එතකොට යනකොට යන බව දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දන්නවා ඒ හැම තැනකදීම හඳුනාගන්නේ සතර මහා ධාතු ගහේ පිහිටින ආකාරය සතර මහා ධාතු මේ රූපය පිහිටන එක එක ආකාරය ඒ හැම තැනකදීම සිහිය. ඒ කියන්නේ කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් මෙනෙහි කරනවා මෙනෙහි කළා ඒ
කය නිසා ඒ පිහිටි ඉරියව්ව නිසා තමන්ගේ මනසේ ඇති වෙන ප්‍රපංච ටික මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිනවා මම යනවා කියන අදහස් ඇති වෙනවා නමුත් මේ අදහස් මේ ඉරියව්වට අයිති නැහැ මේ විදිහටයි ඉන්නේ එතකොට මෙතනදී සිහිය සතිපට්ඨාන සිහිය කියන්නේ හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කියන ටිකේදී මෙතන තව එක කාරණාවක් කරනවා ස්වාමීන් වහන්ස මෙන්න මෙතනයි මේකේ තියෙන ඊගව උපාය මේ සිහිය පිටවල තියෙන දේ ස්වාමීන් වහන්ස තව පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සලා මෙතන ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට සමහර විටක ස්වාමීන් වහන්සලා එක්ක අතීතී පොඩි කාලේ දෙයක් හිත හිතා ඉන්නවා නැත්තම් කරන්න ඕන දෙයක් හිතාගෙන ඉන්නවා නැත්තම් වෙන මොකක් හරි වැඩ කර කර ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නේ කිසිම වෙලාවක ස්වාමීන් වහන්සලා හිත ගන්නවා කියන එකට සිහියෙන් නෙමෙයි කවදාවත්ම හිටගන්නේ හිත ගන්නවා කියන සිද්ධිය කරන්නේ වෙන මොනෝ හරි දෙයක් හිත හිත මේ සිහිය ළඟට ගන්න ප්‍රධාන උපායක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා ඉඳගෙන විදර්ශනා කරනවා හිත ගන්නකොට සිහි ඇතුව දැනුම් සහිතවමයි හිටගන්නේ මම කියන එක තේරෙනවද දැන් අසිහියෙන් හිටගන්නේ හිටගෙන විදර්ශනා කරන නොකරන එක නෙමෙයි විශේෂයෙන් ඊගාව මෙතන තියෙන මේ සති සම්පජන්න තියෙන දේ තමයි සිහිය ළඟට ගන්න එක ඒ කියන්නේ නිතරම හිත කෙලෙස් වශයෙන් දුවන්න තියෙන ඉඩ යහුරලා තියෙන්නේ හිතට කෙලෙස් දැන් අපි ස්වම්නස සක්මන් භාවනාව කරනකොට කරන්නේ මොකද්ද හිත අහකට යන්න නොදී කයත් එක්ක හිත තියාගන්නව නේද එතකොට හිතට එක එක දේවල් සිහි කර කර ඈතට යන්න තියෙන ඉඩ නැති වෙනවනේ අන්න ඒ වගේ සිහිය ළඟට ගන්න එක සිහිය තමන් තුල පිහිටුවා ගන්න පුරුදු කරන එක මේකෙන් කරන්නේ මේ සතිපට්ඨානේ මේ ඉරියාපතේදිත් සතිපට්ඨාන කොටසේදී ඉඳගෙන ඉන්න ඉඳලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හොඳට දන්නවා ඉස්සෙල්ලා ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්නේ කියන එක දන්නවා දැන් අපි වෙනදට සමාවිත ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව ගැන දන්නෙත් නැහැ සිහියකුත් නැහැ ඉඳගෙන ඉන්නවා නමුත් හිතෙන් වෙන මොනවා හරි හිත හිත කිය කිය කර කර ඉන්නේ නමුත් දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න මම විදර්ශන මොන විදිහකට හරි දහම් සති නිමිත්ත කොහොම නැත්නම් දහම් මනසිකාරයක කරනවා හැබැයි ඉඳගෙන ඉන්නේ කියන මට්ටම සිහියයි හිත ගන්නකොට දානශාලාව කරන වැඩ ගැන සිහි කර ගනිමින් හිත ගන්නෑ දැන් මේ හිත ගන්නවා කියන එකට සිහියයි ඉඳ ගන්නකොට ඇවිදිනකොට දැන් ඇවිදින්න හදන්නේ කියන එකට සිහියයි නිදා ගන්නකොට නිදා ගන්න හදන්නේ කියන එක සිහිය හැම වෙලාවෙම පුළුවන් තරම් හතර ඉරියව්ව තුල ඉරියව් මාරු කරන වාරයක් ගන්න ඉරියව්ව තුල ඉන්න මේකෙන් කරන්නේ සිහිය එහෙම ඉඳිමින් ඒ ඉරියව්වට හසු වෙන කය හෝ එහෙම නැත්නම් ඒ ඉරියව්වේ ඉන්නකොට සිහි වෙන බාහිර කය අර විදිහටම සතිපට්ඨානේ ආනාපාන පබ්බේදී මෙනෙහි කළ විදිහට මෙනෙහි කරනවා දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා දැන් මම කතා කරන රුවම්නාතලේ කැබැයි මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ඉන්නේ කියලා දන්නවා කියනකොට මේකෙන් එකක් කළා තියෙන මේ දන්නවා කියලා කියන්නේ ඇතුළතින් සියුම් සියුම් විතර්ක වශයෙන් පිටට ගිහිල්ලා නැහැ කියන හින්දායි මම දන්නේ ඒකට මේ ඉරියව්ව මම ඉරියව්වට හිත බැඳලා තමයි මගේ ඇතුළේ සියුම් විතර්ක නතර කරගෙන තියෙන්නේ එහෙම ඉඳගෙන ඉඳලා ඉන්නවා මට සිහි වෙනවා යාළුවේ ගෙදර අම්මා අර ආනාපාන පබ්බේ සතිපට්ඨාන භාවනාව කියලා දුන්න විදිහට සමුදේ ධම්මානුපස්සීවා කායසමිරති වය ධම්මානුපස්සීවා කායසමිරති කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවා ඒ ඉරියව්ව තුලදී කෙනෙක්ව සිහි වුණොත් පුද්ගලයෙක්ව සිහි වුණොත් ඒක විදර්ශනා කරනවා විදර්ශනා කරන්නේ භවයෙන් භවයෙන් කියලා කිව්වේ කෙනා සිහි වුණාම සිහි වෙච්ච අරමුණ හම්බ වෙච්ච සහ හම්බ වෙන තැන මම අම්මා බලන්න කියලා ගියාමත්
මෙහෙම මෙහෙම කොටස් ටිකක් තියෙන කන බොන ආහාරයෙන් ඇදෙන කොටස් ටිකක් තියෙන තැනක රූපේ දකින්න ළම්ම කියන අදහස සීවේන්නේ නිකමට හිතන්නේ බරක් වශයෙන් ගණ්ඩම එපා ගැඹුරක් වශයෙන් ගණ්ඩම එපා හරිම සැහැල්ලුයි හරිම සරලයි සියුම් බවක් විතරයි තියෙන්නේ උස්සහය විතරයි චුට්ටක්වත් ගැඹුර නැහැ ස්වාමීන් වහන්සේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් නහරාදී කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි රූපේ දකිනකොට අම්ම කියන අදහස ඇති වෙන්නේ කියන ටික අපිට ගිරව කියන වගේ හිතන්න බෑද පුළුවන් අර්ථේ නොතේරුණ දැනට ඔහොම හිතන්නකෝ ටික දවසක් කරනකොට වචන වල අර්ථ පෙන්නනවා Tamanටම ඉස්සෙල්ලා අර්ථේවත් තේරුන්නේ නැහැ ටික දවසකින් වචනයක අර්ථය පෙන්නනවා ටිකක් ටික දවසකින් ඇත්තටම එතන කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සටහන දකිනකොට මට නැති වෙන්නේ මේක ටික 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 තමන්ව අරගෙන යනවා මේ සතිපට්ඨාන මේක බැරිකම නෙමෙයි නොකරන කමයි මේ දෝෂෙ තිබිලා තියෙන්නේ කරන්න ඊට පස්සේ ඉරියාපතේදී මතක තබා ගන්න ඉරියාපතේගේ භාවනාවෙන් කරන්නේ සතිපට්ඨානේ ඉරියව්වට හිත තැබීමෙන් කරන්නේ ප්‍රධාන කෘත්‍ය සමත කෘත්‍ය ළඟට ගන්න එක සිහිය තමන් තුල පවත්තන එක තමන්ව තමන් තුල අවදීන් තියාගන්න එක මනෝමයෙන් අතීත අනාගත දෙකට ඇසුරු කරන්න නොදෙන එක ස්වාමීන් වහන්ස අතීතයේ නිරුද්ධ වෙලා මැරිලා අනාගතේ න ආගත තාම පැමිණිලා නැ නූපන්නා නූපන්නදී බොරුවක් නිරුද්ධ වෙච්චදී මැරුණදී බොරුවක් मेरुनु अतीते सह नोपं अनागते कियन मे बोरुव तुल तमय अपे मनस सीयत अनुवक्म पवतेन्ने अनुवकट तेडी अनुनमयक्म सीयत एकक वितर तमय पियवी वर्तमानेक पवतेन्ने मनस नोपं अनागत्यत मेरुनु अतीत्यत आरंभया मनसिं बोरुवक तुल तलुमरमरा इन अपे मुलु लोकेम बोरु स्वामीन वहांस अपे मुलु लोके मायावाक निरुद्ध विच देतुल सत्यक ने नूपन देतुल सत्यक ने निरुद्ध विच देत नूपन देत अरंभे हदागत मनो में स्वामिनासुल सी करान्न पुलुव यम्ता कर्मोती इद गोड नगिल गेवाल दुर्वल अम्मतात्ता ए एह निरुद्ध विला ए रूपे निरुद्ध विला ए चक्कु विज्ञाने निरुद्ध विला ए अतीते निरुद्ध विला हितागन इन्नवन यन्न ओने कियला ए अनागते पेमिनिला नहे ඒ නූපන්න සහ නිරුද්ධ වෙච්ච ලෝකය ආරම්භය අපේ මනසේ අද පවතින මේ ලෝකය මායාවක් බොරුවක් ඒකයි මේක නිරුද්ධ කරන්න පුළුවන් මේ සප්න උපමා කාම කාමය කියන්නේ හිමියක් බඳුයි මුළු අපේ ආත්ම භාවයේම හිණියක් තුලයි තියෙන්නේ මුළු නෑදකන් ටිකම මුළු වස්තුවම මුළු ලෝකෙම හිණියක් තුලයි අපේ මනසේ තියෙන්නේ ඒ හීනෙන් අවදි කරවන්නේ හීනේ නැගිටලා සැබෑවටම පවතින 100% වර්තමානික පවතන සතිපට්ඨානේ ඒකට තමයි සතර සතිපට්ඨාන ඉරියාපතේ තුල ඉන්න කියලා කිව්වේ ඒ ඉරියව්ව තුල ස්වාමිනාස ඉඳගෙන ඉන්නවා කියන්නේ මේ ඉරියව වර්තමානයි ස්වාමිනාස නැගිටිනවා කියන්නේ වර්තමානයි මෙහෙම ඉඳ වර්තමානයක දුබල වෙන්නේ කවුද මරුණු අතීතය අනුව යන මනස නූපන්න අනාගතය අනුව යන මනස බොරුව දුබල වෙන්නේ මේ වර්තමානයක ඉන්න දුබල කරන්නේ බොරුව නැති වෙන්නේ ඉඩ නැති වෙන්නේ බොරුවට ඒ නිසායි එරියාපතෙන් කරන්නේ හැම වෙලාවෙම යනකොට යන බව සිහියමයි කරන්නේ කියන එකෙන් කියනවා හිටින් මරුණු අතීතයේ සිහි කර කර නූපන් අනාගතයේ තලුමර මරා යන්න එපා කය කෙරේ හිතා ගන්න. ඒ දෙන්නව දුබල කරනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක දැනුවත්ව කරන්න. හිට ගන්නකොට හිට ගන්න එක දැනුවත්ව කරන්න. නිදා ගන්නකොට නිදා ගන්න එක දැනුවත් කරන්න කියලා මේ ටිකෙන් සමතය සමතේක කෘත්‍ය වර්තමානයකට ගේනවා ඇත්ත ඇති හැටි පෙන්වන්න. ස්වාමීන් වහන්සේ අතීතේ මැරිලානේ අනාගතේ ඉපදිලා නැහනේ. ඔය දෙකේ නම් අපි ඉන්නේ වර්තමානයේක සැබෑවක් නම් තියෙන්නේ වර්තමාන සැබෑව තියෙන වර්තමානයේ නැහැ ඉන්නේ මරුණු අතීතේ නූපන් අනාගතේ ඒ දෙකේ සැබෑව නැහැ සැබෑව තියෙන වර්තමානයේක අපි ඉන්නේ කොහෙන්ද අපිට සත්‍ය අවබෝධ වෙන්නේ
මරුණු අතීතය සහ නූපන් අනාගතය තුළ සත්‍යය නැහැ. අපි ඉන්නේ ඒකේ සැබෑවති ඉන්නේ වර්තමානයේ. ඒකේ අපි නැහැ. අපිට කවද්ද සත්‍ය අවබෝධ වෙන්නේ? වෙන්නේ නැහැ. සතිපට්ඨානෙන් කරන්න ඉස්සෙල්ලා වර්තමානයේක තබන එක අපිව. වර්තමාන තබලා නූපන් සහ මරුණු අනාගතය ඒ මරුණු අතීතය සහ නූපන් අනාගතෙන් හිත බැහැර කළා සතිපට්ඨානෙන් වර්තමානයේක තබනවා. සතිපට්ඨාන භාවනාවෙන් ඉන්න වර්තමානයේ ඇත්ත පෙන්වනවා. එකයි මේ කරන්නේ. එතකොට දැන් ඉරියාපතේදිත් භවනාව එකයි. සමත කමඨහනේ ආනාපාන සතිපබ්බේ සති නිමිත්ත හිත තියාගත්තාම හිත අතීත අනාගත දෙකට යන්න නොදී කරපු කෘත්‍යය තමයි ඉරියාපතේකදී කරන්නේ. තේරුම් ගන්න කීපයක ආනාපාන සතිපබ්බේදී සති නිමිත්ත හිත තබාගෙන එහාට මෙහාට යන්න නොදී එක තැනක තියාගෙන වර්තමානයේ කෙහෙට තියාගන්න දුන්නු කෘත්‍ය කරනවා ගච්ඡන්තෝව ටිතෝව නිසිනෝව සයනෝව කියන ඉරියාපතේදී ඒ කෘත්‍ය ටික ගන්නවා. ආනාපාන පබ්බේදී කරපු සම්දි අජත්තං වා බහිද්දාව අජත්ත බහිද්දාව සම්දි ධම්මනුපස්සීව වය ධම්මනුපස්සීව සම්දි වය ධම්මනුපස්සීව කියලා කය ගැන බලපු ක්‍රමය ඒ විදිහටම ඉරියාපතේදිත් ගත යුතුයි. ඒකෙදි විදර්ශනාව පෙන්වනවා. ඒ ටික ඒක පැහැදිලිද ස්වාමීන් වහන්සේ? හරි. ස්වාමීන් වහන්සේ ඒ තනිකර විදර්ශනාව කියලා කිව්වේ මෙහෙම ඉරියව්ව ගැන මෙනෙහි කරන්නෙත් නැහැ, සති නිමිත්ත ඒ කියන්නේ ආනාපාන සතිය ගැන මෙනෙහි කරන්නෙත් නැහැ. අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා නම් උපදින උපදින අරමුණුම අඛණ්ඩවම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර විතරයි පවතින්නේ. සම ආනාපානාදී සමතකම තහනකට දෙන කාලයක් දෙන්නේ. මට ඉඳගෙන ඉන්නකොට ගෙදර සිහි වුණා, දරුව සිහි වුණා, නෑදෑය සිහි වුණා, දායක සිහි වුණා කියලා ඒ සිහි වෙන අරමුණු එකින් එක අරගෙන ඒව විදර්ශනා කර කර විදර්ශනා කර කරම යන්නේ. අර කලින් වගේ ඒක විදර්ශනා කළා ආයත ආනාපාන සතිය වඩනවා. ආපහු ඒක ඉවරනකොට සතිපට්ඨානේ ඉරියව්වට හිත තියනවා. ඒ වගේම මුකුත් කරන්නේ නෑ. විදර්ශනාම විතරයි. අරමුණු උපදින හැම දැන් නැගිට්ටහම වුණත් විදර්ශනාම විතරයි. ඒ විදිහට අරමුණු සමතකමටහනක් උපයෝගී කර නොගෙන විදර්ශනා කරන එක කරන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් තියෙයි ස්වාමීන් වහන්ස. ධර්මයේ පෙන්වන්නේ විදර්ශනාම විතරක් කරන එක හරියට ගඟක පීනනවා වගේ කියලා. සමතිය උදව් කරගෙන විදර්ශනා කරන එක නැවකින් බෝට්ටුවකින් යනවා වගේ කියලා පෙන්වන්නේ. මොකද පීනනකොට හරි මහන්සියනේ. නමුත් නැවකින් බෝට්ටුවක යන කෙනාට එහෙම මහන්සියක් නැහැනේ. නීවරණ ධර්ම වැඩි වුණාම ස්වාමීන් වහන්සේ කොච්චර විදර්ශනා කිරුවත් පේන්නේ නැහැ. එක හරියට අර එක්සයිස් කරන මැෂින් එක ගුදුවනවා වගේ කළාට කළාට එකම තැන වගේ. නමුත් සමතයත් වඩමින් විදර්ශනා කරනකොට ඉක්මනට නීවරණ ධර්ම අඩු වෙනවා. සමතෙන් මෙහි විදර්ශනා කරනකොට ඇත්ත පේනවා. බුදුහාමුදුරු බොහෝ සෙයින්ම පනවලා තියෙන සමත විදර්ශන යුගනද්ද ක්‍රමය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ එහෙම. වාචා කම්මන්ත ආජීව ටික පිහිටි ටික සීලය. වායාම සති සමාධි කියන්නේ සමාධිය. ditthi sankappa කියන්නේ විදර්ශනාව. සීලයක පිහිටලා සමත විදර්ශනාව වඩන සිද්ධිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව කියන තුනයි ති සීලයට වායාම සති සමාධි කියන තුනම වචනය කළා තියෙන සමාධිය සමතය. ditthi sankappa දෙක විදර්ශනාව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. සමත විදර්ශනා වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය බලන්න. ඒ සලායතනික සූත්‍රයේ තියෙයි යම් කිසි කෙනෙක් මේ විදිහට කරනවා නම් යා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ වෙලාවේදී යා සමත විදර්ශනා වඩනවා කියලා මේ විදිහට පෙන්වනවා. ඉරියාපතේදී සති නිමිත්ත හිත තියාගෙන ඉරියාපතේට අවධානයෙන් ඉන්නවා. දැන් අපි ස්වාමීන් වහන්සේ ආනාපානෙදී දෙකක් කළා මතකද? සති නිමිත්ත තියාගෙන ආනාපානෙට. මේකේ සති නිමිත්ත තියාගෙන ඉරියව්වට. දැන් ආනාපාන සතිය අපි දෙකක් කළානේ. ඒ දෙකම විදර්ශනාව නෙමෙයිනේ. සති නිමිත්තෙයි අස්වාස ප්‍රස්වාසී ඒ දෙකෙන්ම කලේ අරමුණු සංසිඳවන එකනේ. වටපිටාව පෙන්වන ගතිය සහ සිහි කරන ගතියනේ, නේද?
එතකොට මේකෙදි ඉරියාපතේදි සති නිමිතිද තියාගෙන ඉරියව්වට දෙකක් කළා. අතන අස්වාස ප්‍රස්වාසයේ වෙනකොට මෙතන ඉරියව්ව. සති නිමිති හිත තියාගෙන ඉරියව්ව. සති නිමිති තියාගෙන අස්වාස ප්‍රස්වාසයේ. ඒ වැඩේම වෙනවා මෙතන. තේරුණාද කීපේ? ඒ කියන්නේ හරියටම සති නිමිති හිත තියාගෙන ඉරියව්වට ආවහම සති නිමිති හිත තිබ්බහම මේ වටපිටාව තියෙන එක අතහරිනවා. ඉරියව්වට හිත තිබ්බහම එක එක දේවල් සිහි වෙන එක නතර කරනවා. ආනාපාන සතියෙන් කරපු වැඩ දෙකම මෙයා ගන්නවා ආයෙ. විදර්ශනා කරනකොට මේක අතහැරෙනවා. අත හොඳට දියුණු වුණාම මේ සති නිමිත්ත අතහරින්නේ නැතුව විදර්ශනා කරපු හැටි. හොඳට දියුණු වුණාම නමුත් ඊට මෙහාදි කිසි ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා කරන්න ඕන වෙනකොට මේක අතහැරලා විදර්ශනා කළ හැකියි. ඊගාව දේ තමයි සනස වටිනාම දේ තමයි සති සම්පජන්නේ කියන එක. මෙන්න මේ සති සම්පජන්නේ ඉතාමත්ම වටින එකක්. සත්‍ය සම්පජන්නේ පුනචපරම් වික්ඛේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මේඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාව පස්සාර කම්මේ සම්පජානකාරී හෝති ගටේ තිරේසිනේ සුත්තේ ජාග්‍රිතේ භාසිතේ තුන්නිම් භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේ සත්‍ය සම්පජන්නේ කියන එක තමයි ඊගාවට තියෙන මේ හැම එකකටම අන්තිමට ඔය අපි ඒ ඒ කෘත්‍ය වශයෙන් නම් කළාට මේ සති සම්පජන්නේ තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. සති සම්පජන්නේ කියන්නේ සිහි නුවණ. මෙන්න මේ සිහි නුවණ කියන එක ඊගාවට විශේෂම ප්‍රධානම දෙයක්. කරන කරන හැම දෙයක්ම දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ අපි කෙනෙකුගේ මුළු ජීවිතේම ආවරණය වෙන්න තියෙන පැතිකඩවල ටික. ඉදිරියට යද්දිත් ආපහු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දි දිගහරින්දිත් මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ කියලා. එතකොට මේ හැම දෙයක්ම සිහියෙන් කරනවා කියලා කියන්නේ ස්වාමීනාංශ මං එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඕකට කියනවා නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා කියලා. ඒ කිව්වේ මේකෙදි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි දැක්කනේ ස්වාමීන් වහන්ස බාහිර සතර මහා ධාතුව තියෙන තැනක ඇඳපු චිත්‍ර ටිකක් අපිට පේන්නේ කියලා අපි දැක්කනේ. ඒ කියන්නේ දැන් බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට කෙනා කියන අදහස අපිට ආවනම් වෙනදට අපි අරමුණු ගන්න කලින් බාහිර කෙනෙක් ඉන්නවා කෙනා හම්බ වෙයි කියන තැනකින් බාහිරයට කකුලුව ඇස් යොමු කරගත්තා වගේ කෙනෙක් බාහිරේ ඉන්නවා කියන තැනක මුලා වෙච්ච සීයකින්මයි අවිද්දේ කලේ. තේරෙනව නේද? දැන් සති සම්පජන්නේ කියලා කියන්නේ නෙක්ඛම්ම ධාතුව මනසට ආරෝපණය කරගන්නවා. නෙක්ඛම්ම ධාතුවට කියන්නේ ඉස්සෙල්ලාම අනාත්මයට හිත තියාගෙනයි හැම වැඩක්ම කරන්නේ. ඒ කියන්නේ ගඩොල්වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහස ඇති වෙයිනේ කියන අදහසිනුයි එදියා බලන්නේ. අපි කියමු දැන් මෙහෙම යද්දි තව මම ඔකට උපමාවක් කිව්වොත් ඇත්තටම තව මේ අපිට මෙතන ටිකක් හිර වෙන්නේ මෙතන අඩුවේ හින්දා නෙවෙයි ස්වාමනාංශ. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත තේරගත යුතුයි දැනගත යුතුයි කියලා ත්‍රිපිටකේ ඉගෙන ගත යුතු කොටසක් අපේ අඩුයි. ඒකයි දැන් මම බණ අහපු දැන් මේ ඉන්න පොඩි හඳුකු ලීට පොයින්ට් නම් මේක එච්චර ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් ඉදිරිපිට එන රූපේ කියන්නේ මොකක්ද? ඒ ධර්මතා ගැන පැහැදිලි කරලා තියෙන නිසා ඔය අඩුව මේ තියෙන්නේ. නමුත් කමක් නැහැ ඒක හැදෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කඳු පල්ලම් පර්වත ප්‍රපාත කියන මේ දේවල් වලට හිත තබන්න නැතුව මුළු පොළොවම පටවි සංඥාවෙන් බලන්න කියලා. ස්වාමිනතු ඔය හැකියාව හම්බ වෙන්නේ මේ මේ ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත්ත කෙනාට. ඒ කියන්නේ
අපි බිත්තිය හදලා ගඩොල් වල සිමෙන්තියෙන් බිත්තියක් හදලා සිත්තරෙකුට එන්න කියලා කඳු පල්ලම් ගංගා තියෙන චිත්‍රයක් අඳින්න කියන මුළු බිත්තියම වැහෙන්න බිත්තිය පොඩ්ඩක් පෙනෙන්නේ නැති වෙන්න කඳු පල්ලම් ගංගා නිම්න තියෙන චිත්‍රයක් අඳින්න කියනවා අඳින්න බැයිද පුළුවන් ඇන්ද දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්ස බිත්තිය දැන් අපිට පේන්නේ චිත්‍රෙම වැහිලා නේද තියෙන්නේ බිත්තිය අපිට පේන්නේ චිත්‍රෙම වැහිලා තියෙන්නේ හැබැයි අපි අල්ලන්නේ කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ අහුවෙන්නේ බිත්තිය අල්ලන්නේ කියලා අත දැම්මොත් චිත්‍රය තියෙන කඳු පල්ලම් අපිට අහුවෙනවද ගස්කොළන් අහුවෙනවද නැහැ අහුවෙන්නේ අත වදින්නේ බිත්තිය ඇහෙන් බැලුවොත් බිත්තිය පේන්නේ පේන්නේ චිත්‍රය ඇහැට පේන්නේ උපාදාය රූපය අතට ගැටෙන්නේ මහ භූත කයට ගැටෙන්නේ හැම වෙලෙම පටවි ධාතුව මහ භූත කාය විඥානේ විඤ්ඤාය පටවි ධාතුව රූප පේන්නේ චක්කු විඥානේ විඤ්ඤාය රූපේ පටවි විඤ්ඤාය නැහැ ඒකයි මේ ස්වභාවය දැන් මෙතන වෙනසක් තේරෙනව නේද ස්වාමීන් වහන්සලාට දැන් බිත්තිය කුත්තියේ චිත්‍ර කුත්තියේ හැබැයි ඒ බිත්තිය සහ චිත්‍රය අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආයතන දෙකකින් චිත්‍රෙත් එක්ක කයෙන් ගනුදෙනු කරන්න බෑ බිත්තියත් එක්ක ඇහෙන් ගනුදෙනු කරන්න බෑ තේරෙනව නේද කීපේක ඒ කියන්නේ මම මෙහෙම බැලුවොත් කිසිම පැකිලීමක් පැටලීමක් නැතුව මට චිත්‍රය නම් පෙනේ නමුත් මුළු චිත්‍රයම බිත්තිය වහගෙන නම් තියෙන්නේ මට දැන් බිත්තිය පේනවද කීයටවත් පේන්නේ නැහැ නමුත් මම චිත්‍රය තියෙන මොනම හරි දෙයක් අල්ලන්න කියලා අත දැම්මොත් මට ඇඳපු චිත්‍රය කිසිම දෙයක් නම් අහුවෙන්නේ නැහැ බිත්තියේ ගඩොල් වෙලි තිබ්බ බිත්තිය නම් හැපේ ඒක නේද ඇත්ත ඒ වගේ දැන් ස්වාමීන් වහන්ස ඒ චිත්‍රයේ කඳු පල්ලම් කියන එකක් තියෙනවද පෙවුනට කඳු පල්ලම් පෙනෙන විදිහට හිතටයි පෙනෙන්නේ ස්වාමීන් වහන්ස කඳු පල්ලම් කියන එක යථාර්ථයට එහෙම නැහැ දැන් ඒ උපමාව ගන්න මුළු පටවි මුළු පොළවම බිත්තියක් නම් ඒ මුළු පොළවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් නම් මේ මුළු මේ රට මේ ලංකාව මේ ආරණ්‍ය බිම නෙමෙයි මුළු පෘථුවියම බිත්තියක් නම් බිත්තියේ දශමයක්වත් ඉඩ නැති වෙන මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් ඇඳේ නම් දැන් ස්වාමීන් වහන්සේලාට මෙහෙම බලන්න ස්වාමීන් වහන්සේලා පටවිය පෙනේද කියලා පේනවා චිත්‍රෙම නමුත් ඔය පේන ඕනම දෙකකට අත දාන්න අත ගිහිල්ලා හැපේ පටවිය මිසක පේන දේ අහුවෙන්නේ නැහැ කඳු පල්ලම් විවර වලට හිත තියන්න නැතුව එක්ම පටවි සංඥාව වඩන්න පුළුවන් මේ පේන චිත්‍රය පතිත වෙලා තියෙන තැන මහ භූතයි මහ භූත මත පතිත වෙලා තියෙන චිත්‍රයක් කියන තැනකින් හිත තෙබුවොත් මෙන්න මේ කෝ ඉමම් පටවෙන් විජසති කවරෙක් මේ පොළොව දිනාද සේකෝ ඉමම් පටවෙන් විජසති සේක පුද්ගලයා මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක සේක පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන් මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර උපමාව ගන්න මුළු පටවි ධාතුවම මුළු පොළොවම බිත්තියක් නම් බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇන්දොත් මේ ඇහෙන් බලනකොට ස්වාමීන් වහන්සේ චිත්‍රයක් පෙනෙයි නමුත් පටවිය පේන්නේ නැහැ හැබැයි ওই පේනන චිත්‍රයේ ඕනම වස්තුවක් අල්ලන්න අත දාන්න මේ පේන ඕනම තැනකට අත දැම්මොත් මේ අත හැපෙන ගිහිල්ලා පටවියේ මේ බිත්තියේ මිසක පෙන්ච දෙන්නේ නෙවෙයි එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක පටි සංඥාවෙන් වැඩුවොත් පටවිය තැනක ඒ කියන්නේ බිත්තියක චිත්‍රයන්ද වගේ පටවිය තියෙන තැනක චිත්‍රය දැන් පිහිටලා තියෙන්නේ නම් චිත්‍ර දකින ගානේ අපේ මනසේ මිනිස්සයෝ පුද්ගලියෝ ගෙවල් දොරවල් කියන අදහස් දෙයි මුළු බිත්තිය වැහෙන්න බඳපු චිත්‍රය බිත්තිය පේන්නේ චිත්‍රයේ තියෙන චිත්‍රය දකිනකොට ගංගා මිනිස්සයෝ කපුටෝ ගෙවල් දොරවල් කියන අදහස් අපිට එයි
නමුත් තිත්තන්ති චිත්‍රයන් තතේව ලෝකේ ලෝකී චිත්‍ර ටිකක් තියෙයි. සංකප්පරාගෝ පුරුෂසකාම පුරුෂයාගේ මනස තුලයි කාමේ. ගේවල් දොරවල් කපුටෝ ලිම් මිනිසු විරහඳ ඔක්කම මනසේ. මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ. තිත්තන්ති චිත්‍රයන් තතේව ලෝකේ මේ ලෝකී චිත්‍රයක් තියෙයි. සංකප්පරාගෝ පුරුෂසකාම මේවා දක්නට වෑන් කියයි ජනෙල් කියයි ගෙවල් කියයි ගොඩනැගිලි කියයි ගස්කොළන් කියයි වීර ගස් කියයි පළු ගස් කියයි මේවා අපි තුලේ එයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. මේ සංකප්පේ රාගයේ දෙක කාමේ. වෙනදා අපි හිතුවේ මෙහෙ පහළ වෙන ගස්කොළන් ගෙවල් දුරවල් වාහන මෙහෙ කියලා. නැහැ. පොළවේ ඇඳපු චිත්‍රය දකින ගානේ අපේ මනසේ කාමයේ යෙදුනේ. සති සම්පජන්ණේ කියන්නේ මේ මහා පොළොව අපි කියමු පටවි ධාතුව අවුරාගෙන පිහිටලා තියෙන වර්ණ සටහන් චිත්‍රයේ දකින ගානේ අපේ මනසේ අදහස් ඇති වෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ වෙනදට අඩිය තියලා ගිය අපි පෙනෙන ශාලාවේ නැත්තම් මේ පොළොවේ පෙනෙන දෙයටයි වෙනදට අපි අඩිය තියලා ගියේ දැන් අපි දන්නවා मगे ककुल हेपेन्न पेन दे निमेला बित्तीय चित्रयाक्नांगे ए बित्तीय बिमट तल्लु कलो बित्तीय उड मम यान्न गियो एहट पेने मट चित्रे मगे ककुल हेपेन्न चित्रे अतुलितियन बडु बांड मगे ककुल हेपेन बित्तीय मम पेन दे पाग दीन तो कुट स्वामी ना समय जनुते मै සත්‍ය සම්පජන්ණ කියන එකේ සැබෑම අර්ථය එකයි ඒ කියන්නේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක නැත්තම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ චිත්‍රය දකින්නකොට කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදට අපි ටග්ගල ගහ දිහා බලන්නයි ඔළුව හැරෙන්නේ දැන් සත්‍ය සම්පජන්ණේ रूपे दाकिन कुट गह के नदहस एनवने किलु हरवाने वेन दट लंग हामुद्र दिह बल ओलु हरे दंग सति संपजाने के सीए नोने मम ओलु हरवाने ऐके खनबुन आहरे कुनुपुट अस्टिकन पीहिटी साटहन दाकिन कुट हामुद्रु के नदहस मट ऐने किएने सिहि करगन मेहम बलाने बाहिर हामुद्रु दिह मे बलाने महाभूत सह उपाध्याय रूप दिहा बल तो हामद्रु के नाद हसने के नाद हसे बला इद्रेतमय मे फेने दे अर अपी स्वामन कट्टी धन्य कलाटिस्तर मत सावना पाटवी पाटवी की मुखद यथा अंत एक मे हेपेन्नी फेने दे निमे की सिहि करवाने दिते उड अविदीन को අපිට හිතන්න තියෙන්නේ පටවි පටවි කියලා මොකද මේ පෙනෙන දේ හැප්පෙනව නෙමෙයි මේ පෙනෙන දේ චිත්‍රය දැන් මේ හැපිලා තියෙන කකුලට මේකේ තියෙන පටවියයි කියන එකයි ඒ කියන්නේ එහෙනම් මේද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම් දැන් මේ අපි අඩිය තියන්නේ පෙනෙන දේද නෑ සිහි ගන්නනවා රැවටෙන්න දෙන්නේ නෑ මනසට පෙනෙන දේ අහුවෙනව නෙමෙයි පෙනෙන දේ පෑගෙනව නෙමෙයි පෑගින්නේ පටවියයි කියන එක ඒකයි සති සම්පජන්නේ කියන්නේ මම මේ කිව්වේ වෙනදට බිත්තිය දිහා බැලුවේ කෙනෙක් කියන කෙනෙක් දැන් බිත්තිය දිහා බලන්නේ බිත්තිය දිහා බලනකොට කෙනා කියන අදහස ඇති වෙන්නේ ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දිත් දිගහරෙද්දිත් මේ ටික පෙන්වුවේ කයෙන් කෙරෙන වැඩ ටික අපි ජීවත් වෙනවා කියන එක අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ වගේ ක්‍රියාදාමුවල් ටිකක් කරනවා කියන එක මේ වගේ ක්‍රියාදාමුවල් ටිකක් කෙරෙද්දි අපිට නුවණ තියෙන්න ඕනේ අපි ගනුදෙනු කරන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් එකයි ඒ ගනුදෙන කරන කාල ගානේ අපේ මනසේ ප්‍රපංචය ඉදලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ අර මං කිව්වේ දැන් වෙනදට මම මෙහෙම ස්වාමීන් වහන්සේලා දිහායි බැලුවේ ඔකර තමයි අසීය කියන්නේ එතකොට මේ සත්‍ය සම්පජන්ණය කියලා කියන්නේ මොකද්ද
महाभूत सह उपादाय रूप दखन के ना कि अदहस अति वेदी किन अदहसी तमय मम्मी दिहा बला इदिरेटे अनु दानशाल बलंड ने महाभूत सह उपादाय रूप ये सटन दखन दानशाल की ना अदहस अति वेनुमानी अति वेन की तन की तमें यानी अतपय नामनो अधिकारी नो मम्मी वटापत गि एक दमी हेम तनक दिम दु धातु मात्र की स्पर्शवे एक मे दंग अहुवे नह किसीम विराग चित्रे मे कायगता सतीटमें सती संपजा हेम विलायम सिहि नून कीलकियादेट दिन्नम ने रेवटे दिन्नम ने प्रपंच टिकट इड दिन्नम ने मनसे मेक दंग अट तेरना स्वामी मेक करना पुलवंदे अद की हिते करना पुल मेचर अमारुने हेमदा अपट नुतरने सताव बन दहन कोट मे गह हेदेन पोहोर वतुर वेटन कोट एक अपहसिन तोर हेदेन बन दहंग अहन कोट दहम करण अहन कोट इस्कंद धातु आयतने अंग स्वभाव टीक टीक तेरूंगन कोट नुबो दवसकि निबरवेन अपि स्वामीन हंस निसरू मुडु बिमक वगे अपे विदर्शन ज्ञान आदेन्स्कंद धातु आयतन मे पिलिबंधव मे नुअन वेडेन्न पोहर टीक वटपिटा अपे नैतिकम मे तीयन अड़ ओयटिक हेदुन हम किसीम प्रश्न क्वच्चर दो सत्य संपजन टीके बुद्रजन हंस उपमा वग्देन अर तेल पत् उपमा वे महानिनी मुआविट दक्वा तेल पीरुन पात्र हम दुर्ण गत देनवा तेल पात्र मुआविट दक्वा पिरीला अरगन यानो ने जनपद कल्याण की नटुंबल पिरीसक मेदे एक जनपद कल्याण स्टेज नाट्य संदर्शन पात्र अभी संगीत संदर्शन इतकोट मिनसु पिरीला इतने मिनस एक्कीनेम असह्यंग अर्ह मेहिंक अग्रहिनी जनपद कल्याण की नटुंबल मिनस पीरसक मध्यम तमें मेक अरगने अन्नोनी पिटिपस्म वर्द के कड़वा कुसकन एक तेल बिंदु अक्ल मरण एवलेम कोटल मरण आगे महाने सती संपजाने ऐसी उपमा करम गेलियन एक भिक्षुनाथ स्वामी मेक संक्र स्वामी हंस अपिकोच्चर पारिश्रम्य असह्य कि पिरीसक मेदन यानी ये मिनसे अंगे हेपुन तेल तेल पात्र मेरू खंडवे आपेटे मगे वेरदीन तेल पात्र बिंदु हेपुन वधकया कोटन अनुंगे वरदीन तेल पात्र हेपुन वधकया कोटल मर निन्नती संगोर वेच हुदट इडदेन तनक निमि मे पात्र अरगन यानती जनपद कल्याण नल पीरसक मेदे इतकोट तेल बिंदु अखर हेलो तो अदे मरण एक तमंग बेरदनो इतर मे अर नल बला इन मिनि असिहिंगविल्ला आहक बलू ऐन सा व्यरदी में किंग असिहियन थव मिनि खरी अविल्ला मगे अंगे हेपेद की मम बलो मेक अरगन यादि सत्य संपजाने बुधहाम गृह उपमा दुना हाम मेकन करजान देश महानी बरी ने पुल कल्याण मित्र मम इन मे मना को देश धरम एन महान मेक करवाइन मम की नुबो दवस की स्वामी से राहत उत्तेन ए बैक स्वामी ना से मम मेकली स्वामी हंस जनपद कल्याण तुम्बल पीरसक वगे निवन हितेशी पीरसक इन लोक अग्नि मे मेती असिहिय मम 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 कियल मे लोक बदागन काम वस्तु बदागन मम कियल एव वटिनाकम दकिमिंग एक हरे दकिमिंग एवट गह बेन गणमिंग रंडु कर गणमिंग मरा गणमिंग कपा कोटा गणमिंग एवेक पोपियन नलियन लोक अक्ति स्वामी हंस
මේ බාහිර වස්තු වල වටිනාකම අනන්ත විදිහට වටිනවා කියලා දැකලා ඒව මම්මම වෙලා මගෙම වෙලා ඒව එක්ක පොපියමින් නලියමින් දඟලන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයක් මැද්දෙන් තමයි මේ නිවම්මග අපිට ගෙනියන්න වෙන්නේ. ඒ කියන්නේ කැඩයකට ගිහිල්ලා නෙමෙයි මෙබඳු ලෝකයක් එක්කයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඒ ලෝකේ වරදකින් හරි අපේ වරදකින් හරි මේ අරමුණු පරිහරණය කරනකොට සිහිය නැති වෙන වාරයක් ගානේ කර්ම රැස් වෙනවා. වදකයා කොටනවා වගේ මගේ මනසේ තියෙන ගතිය මේ ආයතනයන්ට පතිත වෙච්ච පමණකින්ම කර්ම රැස් වෙනවා. මේ වීදුරුව කියලා මම බැලුවා නම් ස්වාමීන් වහන්සේ වදකයා කොටලා තියෙන්නේ. මේ හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායත අනන්ත සංසාර නිර්මාණය වෙලා. අපි දන්නේ අපි ගොඩාක් දුරට හිතන්නේ කැමැත්ත ඇති නොවුනොත් ඇතිනේ. කෙලෙස් ඇති නොවුනොත් ඇතිනේ. තණ්හාව ඇති කරනවගත්තා නම් ඇතිනේ කියලා. නමුත් තණ්හාව ඇති නොවුනට මෝහය තිබුණොත් ඇති. ස්වාමීන් වහන්ස සැප වේදනා විරාගය දුක් වේදනා ද්වේෂය උපේක්ෂා වේදනා මෝහයත් තියෙයි. නිවන කියලා කියන්නේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. රාග දේශ මොහ කියන ධර්මතා තුනේ ක්ෂය බව. ස්වාමීන් වහන්සේලට පුළුවන් නම් යම් දවසකදී මේ ස්පර්ශ ආයතන හය පරිහරණය නොකර ජීවත් වෙන්න. චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ස්පර්ශ ආයතන හය පරිහරණය නොකර නමු ජීවත් වෙනවා. මම මේ දැන් ඉන්නවා. ස්වාමීන් වහන්සේලට පුළුවන් දෙහිම විද්‍යාවක් තියෙ මේ ශාසනය. මම දන්නේ මම දන්න විදිහට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකී චතුරාර්ය සත්‍ය ඉගෙනගත ශ්‍රාවකෙක් කරෙන්න මේ වචනේ මනාකොට සම්පාදනය කළා කියයි කියලා මම දකින්නේ. මේ පෙනෙන රූප ආයතනයට ප්‍රතිචාරයක් දක්වා හෝ නොදක්වා ඉන්න පුළුවන්ද? ඇස් ඉදිරිපිටට හම්බ වෙනෝනේ රූපය. හරි. මේ රූපයට මේ හාමුදුරු නමක් මේ කෙනෙක් මේ සත්වෙක් මේ පුද්ගලයෙක් කියලා මොන විදියට හරි හිතුවොත් මේ යම් ප්‍රතිචාරයක් දැක්වීමක්. හරි. නෑ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් මේ රූප ආයතනය මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නැත්නම් මහ භූතයි උපාදාය රූපයි වර්ණ සටහන කියලා හිතුවනම් ඒකද ප්‍රතිචාරයක් දැක්වීමක්. ඊට පස්සේ කිසිම දෙයක් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සද්ද නැතු උපේක්ෂාවෙන් ඉන්නවා කියනකොට ඒක පැත්තකට ප්‍රතිචාරයක් නොදක්වනවා කියලා. ප්‍රතිචාර නොදැක්වීමෙන් ප්‍රතිචාර දැක්වීමක්. එයාට ප්‍රතිචාර නොදක්වන රූපයක් තියෙන හින්දානේ. ඒ කියන්නේ ප්‍රතිචාර නොදක්වනවා කියනකම තමන්ගේ මනසේ ගොඩනගාගත්තේ රූපයක් තියෙන හින්දායි. එතකොට එයා රූපෙට ප්‍රතිචාර දක්වලා තියෙන ප්‍රතිචාර නොදක්වන කමයි. ප්‍රතිචාර දක්වන කම හොඳයි ප්‍රතිචාර නොදක්වීමට වඩා. ප්‍රතිචාර නොදක්වන කමේ කෙලෙසි බලවත් වැඩි. ගැඹුර වැඩි. මට ඔකට අර උපමාවකුත් තියෙන මේ මර්දන් කඩලෝ අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා සර්පේ කාලා මම ඒ ස්වාමීන් වහන්සේ එක ගියා. නෑ අනුරාධපුරේ. ගිහාම ඒ වාට්ටුවේ හරියට සර්ප කාපු ලෙඩ්ඩු හිටියා. එක මිනිස්සේ කෑ ගහනවා ලේත් යනවා කෑ ගහනවා පපුව හිර වෙනවා කියනවා මේ දඟලනවා දැවිල්ලයි කියනවා රිදෙනවා කියනවා මේ හරි අමාරුයි. නමුත් දොස්තර මහත්තයෙක්වත් මේ සීලවත් කිසි කෙනෙක් ඒ ලෙඩා ගැන බලන්නේ නැහැ. ඊට අල්ලපෙන්දී ඉන්නවා ලෙඩෙක් කිසිම සද්දයක් නැහැ නිහඬව ඔහේ ඉන්නවා. දොස්තර මහත්තුරුයි මිසීලයි ඔක්කොම අවිලර නිහඬ වෙන්න ලෙඩාව බැලුම් උබනවා පුම්බනවා බඩ පිටකනවා එක එක. මං කියනවා ඉතින් දැන් අර මිනිස්සයට වඩා මේ ගොඩක් අමාරු මේ මිනිස්සයානේ. මෙයා කෑ ගහනවානේ මෙච්චරයි. මෙයා ගැන බලන්න නැතුව අර කෙනාට බලන්නේ. මට කියනවා ස්වාමීන් වහන්ස මෙයාට කෑ ගහන්න තරම් කෑ ගහලා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමට සීය තියෙනවා. විස අඩුයි මෙයාට. ඒ හින්දා කෑ ගහන්න පුළුවන්. අරය විස උග්‍රයි ඒ හින්දා කෑ ගහන්න බැරි මට්ටමට පත් වෙලා කියලා. සීහ නැති පත්වට පත් වෙලා. එයා විස උග්‍රයි කියලා කිව්වා. එතකොට තමයි මට තේරුනේ. ඒ වගේ ප්‍රතිචාරයක් දක්වන්න තරම්වත් බැරි මට්ටමට මෙයාගේ විස උග්‍රයි. ඒකයි ප්‍රතිචාර නොදක්වා ඉන්නේ. ප්‍රතිචාර දක්වන එක සරලයි.
ප්‍රතිචාර දක්වනකොට එයාගේ ගතිය හොයාගන්න පුළුවන්. ආ මෙයාට දැන් රාගයකින් මෙයා ප්‍රතිචාර දක්වලා තියෙන ද්වේෂයකින් මෝහයකින් කියලා. මේ අරමුණු ප්‍රතිචාර නොදක්වා ඉන්න කෙනාගේ ගතිය හොයාගන්න බෑ. ඒක අතිශය ගැඹුරු ඒක බලවත් වැඩි ඒක නරක වැඩි. ඒ නිසා අපි කාටද පුළුවන් ස්වාමීන් වහන්සේ මේ පේන රූප ආයතනයට ප්‍රතිචාර දක්වව නොදක්වා ඉන්න. මේ තුන් ලෝකේ කිසි කෙනෙක් මම දකින්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් ඇරෙන්න. මොකද ස්වාමීන් වහන්සේ මේ ඇහැට පෙනෙන රූපය ගත්තාම එක අන්තයක් මේක. මේ මම කතා කරන දර්ශනය ස්වාමීන් වහන්සේ පිටකෙන් මම කියන්නම්. මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය බලන්න. ආන්ගේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද කරන්නේ ඔන්න ඔය දර්ශනය. මේක අතිශයම ගැඹුරු ශුන්‍යතාවයක්. ගැහැවිය ඔබගේ සිතට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, ඇස උපාදාන වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥාන ඇසුරු වෙන්න දෙන්න එපා, ඒක උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥාණයෙන් උපන්න යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මය ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා කියලා මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයටම පෙන්නනවා. මං ඔය ස්වාමීන් වහන්සේ නැවත නැවත මතක් කරන එකයි මේ සතිපට්ඨාන වැඩුවොත් ඔන්න උතෙන්ට එනවා ස්වාමීන් වහන්සේ. මේ ස්පර්ශ ආයතන හය විසගුරු සර්පෙක් වගේ. මේ ස්පර්ශ ආයතන හයට අපේ මනස පතිත වෙච්ච ගවම්ම මේ පැත්තෙන් හදලා තියෙනවා කර්ම නිමිති කෙලස්. මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය ජීවත් වෙන එකටයි ලෝකී කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණය. අනුපාදා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදිර ජීවත් වෙන කෙනෙක්. දිත්තේ දිත්තමත්තං කියන්නේ මේ පෙනෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න කිසිම දෙයක් බෑ කියන අදහස එනවා. පෙනෙන දේ පෙනීම විතරයි, පෙනෙන දේ අනිත් ආයතනට අයිති නෑ කියන එකත් එහෙමයි. අපි හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන දෙයට අයිති නෑ. ස්වාමීන් වහන්සේ පෙනෙනවා කියන දේ ස්පර්ශාන්තය. මේක පුරාණ කර්මෙන් හටගත්තු විපාකය. අපි හිතන කියන කරන දේවල් නව කර්ම. මේක සමුදියාන්තය. මම අද යම් සිතින් කීින් කිරීමක් කරයි නම් මේ ඔක්කොම වර්තමාන කර්ම. මේ ඔක්කොම අවිද්‍යාපච්ච සංඛාරා. පෙනෙන දේ විපාකේ ඒකාන්තයක්, හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තයේ කර්ම. එතකොට මේ අන්ත දෙක කවදාවත් සම්මිශ්‍ර වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවදාවත් මම කොච්චර පෙනෙන දෙයට හිතන කියන කරන දේ කළත් හිතන්න කියන්න කරන්න මා තුළම කර්ම ගොනු වෙනවා මිසක මං හිතන කියන කරන දේ මෙහෙට අයිති නැහැ කියන එක දන්නේ නැහැ. අපිට කවදාවත් බෑසු වම්නස මේ පේන දෙයට හිතන්න කියන්න කරන්න. අපි හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද? චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. හිතින්ම හිතලයි කෙනෙක් හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. ස්වම්නංස මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටට රූපේ තැමෙන මාත්‍රයකින් එයාගේ වැඩ ඉවරයි. ඔය විදිහෙම නිමිත්ත ක්ෂණිකවම හදාගෙන මම අපි කියමු ස්වාමීන් වහන්සේලාට හිතෙනවා ඇති මම බන කියනවා ස්වාමීන් වහන්සේලා අහනවා කියලා. ඉස්සර මටත් හිතුණා මම බන කියනවා මේ අයිකටේ බන අහනවා කියලා. නමුත් මේකේ තියෙන විද්‍යාව මම දැන් දන්නවා. මේ දර්ශනය විදිහටම ටග්ගල මනෝමයෙන් මම සටහනක් හදාගෙන මේ කට්ටිය බණ අහගෙන ඉන්නවා ඒ අයට මම බණ කියන්න ඕනේ කියලා මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම මේ වචන පිට කරන්නේ. මගේ මනසේ තියෙන මේ නිමිත්ත නිසායි මම අතපය හොලවන්නේ. මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම යන්නේ. මගේ චේතනාවයි මෙතන හිතන්න කියන්න කරන්න මුල් වෙලා තියෙන්නේ. මේ රූපයට සම්බන්ධ නැහැ.
මේ රූපය දකිනකොටම කෙනා කෙනාගේ මනසෙන් මේ නිමිත්තම සිහි කරගෙන උතනින් හාමුදුරුවෝ බණ කියන අපි බණ අහන්න ඕන කියන චේතනාව නිසා උතන චේතනාව නිසා ඔය කන හදාගෙන ඉන්නේ. එතකොට නමුත් අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන මේ රූපෙට රූප කියන දේ අහගෙන ඉන්නවා කියලා. අපි කෙනා කෙනා තුල ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ පෙනෙන රූප ආයතනයේ හිතින් කීින් කීින් කවදාවත් කළලත් නැහැ, කරන්නෙත් නැහැ, කරනවත් නෙමෙයි. පෙනෙන දේ විපාකයක්, අතීතයන්තය, මේ හිතන කියන කරන දේ වර්තමානයි නව කර්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසාම අපි හිතන්නේ කියන්න කරන පෙනෙන දෙයට හිතන්න කියන්න කරන්න බෑ. ඒක දුක. හිතන්න කියන්න කරන්න ගියොත් නැවත දුකට හේතු ඇති වෙනව නේද කියන එක නොදන්නා කමම හේතුයි. දුකයි දුක්ඛ සමුදය දෙක නොදන්නා කමම හේතුයි මේ හිතන්න කියන්න කරන්න. එතකොට අපිට මේ හිතන කියන කරන දේ නතර වෙනව ඔය සතිපට්ඨානේ වඩනවා නම් ඒ කියන්නේ මෙහෙ නිසා අපි තුලයි මෙහෙම නිමිති එන්නේ කියලා මේක අරගෙන 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 යද්දි මේ අරමුණෙදි දෙයක් ගෙනත් දෙනවා. මං කිය ඒකයි සතිපට්ඨාන භාවනා කරන හැටි විතරමයි පැටලෙන්නේ ඉගෙන ගන්න ඕනේ. ඒත් මෙහා කිසිම දෙයක් ගැන ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න එපා. නිවන ගැනවත් මේ අතිශය ශුන්‍යතා දර්ශනය ගැඹුරුයි චුට්ටක්වත් හිතන්න එපා. ඒ ඔක්කොම નિરાයාසයෙන් ඒකෙන් දහමින් ලැබෙනවා. සතිපට්ඨානයේ අප්‍රමාදීව කෙනෙක් වඩනවා නම් ගැඹුර නෙමෙයි මං කිව්වේ, අප්‍රමාදීව ওই ටික තේරුම් අරගෙන කරන එක විතරමයි අවශ්‍ය. ඉතුරු ටික වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්ස මතක් කරනවා ඇත්තටම සසර අපිට පින් ඇති නිවන් දකින්ද අනන්ත අපරිමාණ කාලයක ඉඳලා අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා. අම්මල තාත්තල වෙනුවෙන් අපි අඬන්න ඇති ඕන තරම්, අපි වෙනුවෙන් අම්මල තාත්තල ඕන තරම් අඬන්න ඇති. නමුත් මේ දුක්සහගත සසර ගමන නිමා කළා, අහිංසක ලෝකයටත් මේ සසර ගමන නිමා කරන මඟ කියලා දෙන්න අපිට දැන් අවස්ථාව ලැබිලා. ඉතින් ඒ සඳහා මේ ගතානුගතික දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්නේ නැතුව, නොමරෙන මිනිස්සු වගේ දුවන්නේ නැතුව, බාහිර වස්තුන්ගේ ඕනෑවට වඩා වටිනාකමක් නොදක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හම්බ වෙච්චලා මේකේ වටිනාකම තේරුම් අරගෙන එකමක ජීවිතයක් ශාසනයට තාපුවකේ මේ ධර්මයට කැපකරන ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේම සියලු දුක් ගෙවා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ධර්මය හම්බ වෙද්දී රජගුළු රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා, මහා මාත්‍යවරු ඒ අමාත්‍ය ආදී පදවි අතහැරියා නම් වෙන මුකුත් උන්නේ බුදුහාමුදුරු බෝසත් කාලේ කළ පෙන්වනේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මහා විශාල මාලිගාවන් අතහැරලා ගිහිල්ලා ඊට වඩා අජරාමර බව වටිනවා කියලා හොයන ගවේෂණය කරන මනසකින් පෙන්වනා නම් ස්වාමනාත පොඩි පන්සලක් නැත්තම් පොඩි තැනක් පොඩි ස්ථානයක් දෙකක් අල්ලගෙන අපි අජරාමර වෙයිද? මම කියන්නේ ස්වාමිනාස ජීවත් වෙන්න අපිට ඉන්න පන්සලක් හදන්න එපා කියන එක නන් නෙවෙයි. මමත් හදනවා එක. ජීවත් වෙන්න යම කරන එක වෙනම දෙයක්. ඒ වේ ඕනට උඩ වටිනාකම් දැකලා හරයෙන් බැඳිලා ඉන්න එකයි දොස් කියන්නේ මම. ස්වාමිනාස ආරණ්‍යයක් හදන්න, පන්සල් හදන්න, ශිෂ්‍ය ගෝලිය හදන්න, ගම්මු බිමට වාහනයකුත් ගන්න. හැබැයි මේ කිසිම දෙයකින් දුක නිවෙන්නේ නැති බව විතරක් තේරුම් ගන්න ඉච්චරයි මම කියන්නේ. දුක නිවනම ගාන එකක් ඉඳ ලැබෙන හැම වෙලාවකම හිතේ දුක නිවා ගන්න මේ ධර්මයට යොමු වෙන්න මඟ ඉතුරු කරගන්න. මම ඒ ටික මතක් කරන්නේ අපි මුළු ජීවිතේම ඒකට වැය වෙලා යෙදිලා අපිට ඒක විතරයි හරයක් වෙන්නේ. එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා රැස් කරනවා වෙන හරියට අනාථ වෙච්ච ටිකක් වගේ වෙන දහමක් සරණක් නැහැ වගේ. ඉතින් මම කියන්නේ ශාසනයේ බාහිරය නැත්තම් ඒත් පවතින්නෙත් නැහැ. දහම නැත්තම් ඒ පවතින්නෙත් නැහැ. අපි පන්සල් විහෙර විහාරත් හදමු. ඒ ගමම්ම අප්‍රමාදීව ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන අපි ගාව, මං ගාව, මහාන වෙන ගෝලයා එක ආහාරයි. මැට්‍රික් කරන්නේ මම ශාසන දායාදියක් දීලා ශාසනයට හිත කෙනෙක් හදනවා.
කියන තැනකින් එයාගේ ඔළුවත් හදනවා. මොකද එයාව හදන්න මංගව තියෙන්න ඕනේ. මට බණ භාවනාව කරන්න වෙලාවක් නැහැ, ඉවරයක් නැහැ, පන්සලේ වැඩ, දායකයන්ගේ වැඩ, පන්සකුලේ කියන තැනකටපත් වෙන්න එපා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කටයුතු ටික කරමින්ම මේ ඒකත් කරමින් මේ කටයුතු ටිකත් කරලා දෙපැත්තම යන්න කටයුතු කරන්න කියන එකයි ඉල්ලන්නේ. බොහෝ මුමනායි මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉතාමත් වටිනා කුසල සම්භාර ධර්මයක් රාශි කරගත සිද්ධ කරගත්තා. මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ, ඒ වගේම මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිකෘතීතු, ඒ වගේම මේ ධර්මශාලා විහාරශාලා පරිසරයට මේ ප්‍රදේශයට අධිකෘතීතු යම්තාක් පින් කැමති දේවගණ සමූහයක් යම් අමනුෂ කුට්ටාසයක් තියෙනම් ඒ සියලු දෙනාට මේ පින් පිට අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකපාලන දෙවියෝ ආදී යම්තාක් පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවේශර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත්වතන බෝධියකින් මුතුන් නිවන සැනසෙත්වා. දිව්‍යංගේ ආරක්ෂාව පින්ව ස්වාමීන් වහන්සේලා කෙරෙහි මේ ස්ථානයන් කෙරෙහි නිරතුරුව ලබා දෙත්වා කියලා අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා දක්ඛන්තු තම. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදේ සංරක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග අනුමෝදිත්වා බුම්මන්තු. ඒ වගේම මේ දින කීපෙදි වැඩසටහන් කළා. අද දවසේ ධර්ම දේශනා කළ සාකච්ඡා කළ මා විශාල කුසල ධර්මයන් සිද්ධ වුණා. මේ සියලුම කුසල ධර්ම සාසන ඥාතිත්වයෙන් විශේෂයෙන්ම මාව ලෝකයාගෙන් වෙනුන් අහහා හරි පැවිදි කරපු මගේ ගුරුදේ උත්තමන් වහන්සේ රිටිගල ලොකු ස්වාමීන් වහන්සේට මම අනුමෝදන් කරනවා. ඒ වගේම රිටිගල ලොකු ස්වාමීන් වහන්සේ පැවිදි කළ මේ ද්වාරයේ නායක හමුදුරුව ඇතුළු ඒ සංඝ අපවත්වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලා සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මෙහි ද්වාරණ සේනාසන සේනසුන් සාකා සම්බන්ධ අපවත්වී වදාළ සියලුම ඒ වැඩේට සංඝ පීත්‍රුන් වහන්සේලා ගුරු දේව උත්තමයන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානය හදන්නට ගොඩනගන්නට ජීවිතය කැප කළ ගිහි උපාසක උපාසිකාවන් සියලු දෙනාම සිහිපත් කරනවා. විශේෂයෙන් සේනාධිරිය ගම ස්වාමීන් වහන්සේගේ පියාණන් මෑණියෝ සිහිපත් කරනවා. ඒ සේනාධිරියගේ ඥානතිලක ස්වාමීන් වහන්සේගේ අප්පච්චි තමයි මේක හදන්න මුල්ුණේ ඇවිල්ලා. ඒ ඇතුළු ඒට උපකාර කළ සියලුම දෙනත් නම් වශයෙන් කියන්න බැරි ගොඩාක් පිළිස්සින්නවා. ඒ සියලු දෙනාමත් මීට දින කීපකට ඉහතදී මගේ ආච්චි අම්මා මිය පරලෝක ගියා. ඇත්තට ආච්චි අම්මා කියන්නේ මාව කුසින් බිහි නොකළ ටික විතරයි. මාව ජීවිතේ හැදුවේ ආච්චි මගේ අම්මගේ අම්මා. ඉතින් ජොස්ලින් ඩයස් ඒ උපාසිකා මාතාවටත් මේකින් මේ මොහොතේදී අනුමෝදන් කරනවා. මගේ මිය පරලෝක ගිය පියාණන්ටත් සහෝදරටත් මේකින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශාසන ඥාතිත්වයෙන් ගිහි ඥාතිත්වයෙන් යම් පිරිසක් මිය පරලොව ගිහිල්ලා සිටිනම් පින් බලාපොරොත්තු ඒ සියලු දෙනාටම මේ මොහොතේදී පින් අනුමෝදන් කරනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේලා සියලුම දෙනාගේ නමින් ඇසේ කල්වේ කළා වූ ශාසන ඥාතිත්වය සහ ගිහි ඥාතිත්වයෙන් මිය පරලොව ගිය සියලු දෙනා සිහිපත් කරනවා. ඒ සියලුම ඥාති මේ පින් ඔවුන් කළා වූ පිනක් මේ සතුටින් සාධනාදීන් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකෙන් අතමිදී සපවත් භාවයකට පත්වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම කෘතවේදීව සිහිපත් කටයුතුයි පින්වත් ස්වාමීන් වහන්ස. තිරේ පිටිපස්සේ තිරේ අපිට පේන හොඳ දර්ශන තිබුණාට තිරේ පිටිපස්සේ ඉන්න වැඩ කරන ගොඩාක් පිරිසක් හරි ගැහැට විඳිමින් ස්වාමීන් වහන්සේට මේ බණ දහන් ටික අහන්න
මට මේ බණ ටික කියලා පින් සිද්ධ කරගන්න මේ ශාලාව හදන්න මේ ටික කැප කරන්න පුදුමාකාර රැය දවල් නොබලා හිතන්න බැරි තරම් ජීවිතේ කටුක අද්දකින් විදිමින් වැඩ කළා මේ පොඩි හඳුගුළු ටික අපේ රාහුල් හාමුදුරුවෝ කශ්‍යප පොඩි හාමුදුරුවෝ ඇතුළු අනිත් සියලුම පොඩි හඳුගුළු ටිකත් ඒ වගේම තව අපේ අජිත් මහත්තයා කියලා ඉන්න මේ මහත්තයා ඇතුළු තව පිරිසක් ඉන්නවා මේක හදන්න මේ මට්ටමට ගත්තේ ඒගොල්ලන්ගේ ශ්‍රමයට කෘතවේදී අපි එක සිහිපත් කිරීම මේ බණපදේ අහගන්න අපිට මේ අවස්ථාව හදලා දුන්නා අපිට නිවන් දකින මේ පණිඩය ලබා ගන්න මේ අවස්ථාව හදලා දුන්න මේ පොඩි හාමුදුරුවෝ ටික ඔක්කොටම මේට උදව් කර උපකාර කරපු ගිහි පින්වතුන් ඔක්කොටම අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊයේ තදසි උපසයෙන් දම්පියම් පිළිගන්නපු ඒ සියලු නම් වශයෙන් කියන්න බරන සියලුම මහත්තුරුන්ට ඒ සීසීබි ආයතන වගේ සියලුම ආයතන වල මහත්තුරුන්ට සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා ඒ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් සැලසේවා උතුම් වූ අජරාම නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්න මෙම කුසල ධර්මයේ සෑම දිනාටම නිවන් පිණිස පාරමිතාව වේවා කියලා පින් අනුමෝදන් සාදු සාදු